नमो तस्य भगवतो अरहतो सम्मा सम्बुद्धस्य नमो तस्य भगवतो अरहतो सम्मा सम्बुद्धस्य एमागे स्वामियो भाग्यवत्तो अरिहत्तो बुदुरजानन वहन्सेट मागे नमस्कार वेवा। साधु साधु साधु। පසුගිය පොය දවසේ අපි අපදාන පාළියේ සඳහන් වන බුදුරජාණන් වහන්සේට මේ ජීවිතයේදී ලැබුණු අකුසල විපාක 12 නැත්නම් බුද්ධාපදානය කියලා තමයි සඳහන් වෙන්නේ. බුද්ධාපදානයේ වර්ණනාව නැත්නම් අට කතාව, අපදාන අට කතාව ඇසුරු කරගෙන තමයි අපේ දේශනාව ගිය පොය දවසේ අපි ආරම්භ කළේ. අපි නැවත මතක් කරගමු මොනවද මේ අකුසල් විපාක 12. බුදුරජාණන් වහන්සේ පළවෙනි විපාකයේ වශයෙන් පෙන්නවා අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියාවක් කියලා සිද්ධ වුණා. චෝදනා කිහිපයක් ආවා. පළවෙනි එක තමයි චින්චි මාණිකාවගේ චෝදනාව. දෙවැනි එක සුන්දරි පරිබ්‍රාජික. ඒ දෙකටම එක හේතුවක් තමයි පෙන්නුවේ. හේතුව මතකයිද? සුද්‍ර කුලයේ ඉපදිලා නේද? මුණාලි කියන නමින් දූරිත එක්කලා සුරභි කියන පසේ බුදුරජාණන් වහන්සේට දුස්සීල පාපියෙක් කියලා අභූත චෝදනා කළා. අන්න ඒ විපාක තමයි ওই චින්චි මානවිකාවගේ චෝදනාවටත්. සුන්දරි කතාව දන්නවද? දන්නවනේ. සුන්දරිට වෙච්චදී ඉතින් සුන්දරීව පාවිච්චි කළා තීර්ථකයෝ භාග්‍යවතුන් වහන්සේ අපහාස කරන්න. ඉතින් සුන්දරී මැරුණා. දැන් චින්චි නම් මැරුණේ අපේ කියන්නේ පස්සේ. එයා ලොකු වැඩක් කළානේ. මතකනේ නේද? දර බඳන් ඇවිල්ලා වෙච්චද? දෙවණි එක කෙනා සුන්දරී එහෙම උන්නේ නැහැ. සුන්දරී දවස් කිහිපයයි දේවරම් බෙහෙර පැත්තේ ගිහී. ඊට පස්සේ එයා දූරිතකයෝ විසින් මැරුවා. ඒ කියන්නේ තීර්ථකයන් විසින් පගාව අල්ලස් දීලා සුරා දූරිතයලව මරවලා දෙවුරම් මෙහෙරෙම වලක්කාරණ වල දැන්. ඒ කියන්නේ මල්ගොඩ ළඟ තමයි වල දාලා තියෙන්නේ. මල් දාන තැන තියෙන්නේ. මල්ගොඩ ඇස්සේ හංගලා තිබිලා තියෙන්නේ. ඉතින් ටික දවසක උද්ඝෝෂණය කරන රජතුමනි සුන්දරී හිටියා නෑ. මෙයාලා තියෙනවා. හොරාගේ අම්මගේ පේනහන වගේ. එයාලම නැහැංගුවේ. අපි එන හොයා ගන්නම් කියලා ගිහිල්ලා අත නැවස්සුවා. චෝදනා කළා මිනිය තියාගෙන පාර මැද්දේ ගෞතමයන් වහන්සේත් වික්ෂුන් වහන්සේලාත් සුන්දරී මරලා හැංගුවා. දවස් කීයක් තිබුණා මේ චෝදනාව? හතයි තිබුණා. හතට වඩා තියෙන්නේ නැහැ. බුදු කෙනෙක් වෙනුවෙන් නැති වෙන චෝදනාවක් තියෙන්නේ දවස් හතයි. එහෙනම් ඔන්න ඔක තමයි විස්තරය. සුන්දරි පරිබ්‍රාජිකා. ඊළඟ තව විපාක දීප අවස්ථා තියෙනවා. දෝෂාරෝපණිත ගොඩක් තියෙන දෙකක් තියෙනවානේ. ළඟට ගල් පෙරලීම දේවතත්තරුන් වහන්සේ විසින් ගලක් පෙරළුවානේ. ඒ ගල් පෙරලීම ඊට පස්සේ ගල් පෙරලීමෙන් පස්සේ ලේ කැටි ගැසීම සහ ඒ ලේ ඉවත් කරන්නට ආයුධයකින් පලන්න සිදු වුණා. නැත්නම් සැසකින් පලන්න සිදු වුණා. ඒක කරේ ජීවක වෛද්‍යම ඉස්සරහදී අපි කතා කරන එක ගැන. නාලාගිරියත පැමිණීම ඔළුවේ ගැක්කුම යව වැළඳීමට මාස 3ක් සිදුවීම පිටෙහි අමාරුව ලේ අතිසාර ඔක්කොම තියෙනවා මෙතන විස්තර කරනකොට 12ක් එනවා. ඒ කියන්නේ ඔතන සුන්දරීගේ කතාවේ තව කතා කීපයක් මෙතන එකතු වෙනවා. ඒතර මේ කතා සියල්ලම එකතු කළා තමයි 12ක් කියලා කියලා තියෙන්නේ. හරිද? හරි. එහෙමනම් අපි බලමු ඊළඟට එනවා සුන්දරී ගැන අපි කියවනේ නේද? සුන්දරි ගැන කිව්වා. ඊළඟට හතරවෙනි ප්‍රශ්නේ. අබ්බක්කාණං අවිවිශේෂේන ආක්‍රෝෂ පරිභව
කිරීම. අතීතයේ බෝසත් බමුණු කුලේ උපන්නේ බහුශ්‍රත වූයේ බොහෝ දෙනා විසින් සත්කාර කළේ පුදන ලද්දේ. තාපස ප්‍රවෘජාවෙන් පැවිදි වී හිමාලයේ වනමුල් ගෙඩි ආහාර කොට බොහෝ මානවකයන්ට මන්ත්‍ර උගන්වමින් කල්ගත කළේ. මොකද්ද කරේ? බ්‍රාහ්මණ කුලේ උපදිලා වනගත වෙලා පැවිදි වෙලා බොහෝ ළමයින්ට අපි කියමු 500ක් විතර කියලා. 500 විපාකය අපිටත් අපිට පැහැදිලි එතකොට. එයාලට උගන්වමින් හිටියා. ඒ වෙලාවේ එක පංචවිඥා අෂ්ඨ සමාපatti ලාභී තාපසේ මේ අය ඉන්න තැනට ආවා. මම බලන්න ඕනේ කතාව හොඳට අහගන්න. දැන් බෝසතාණන් වහන්සේ ඉන්නවා පාඩම් උගන්වගෙන ගෝලෙවන්ට. තාවස. හැබැයි අභිඥා නැහැ ඒ වෙලාව. එක්කෙනෙක් කෙනා යාට ධාන අභිඥා තියෙනවා. දැක්ක ගම ඉරිසියාවක් ඇති වුණා. අපි හිතන් හිතුවේ නැහැ නේ එහෙම වෙයි කියලා නේද? දැන් මෙතන ගන්න තියෙන්නේ බුදු වුණාට පස්සේ ඉරිසියා කළා නෙවෙයි. සංසාරේ ජීවත් වෙනකොට ඔබ අපි වගේ තමයි. සාමාන්‍ය මිනිස්සෙක් නෙමෙයි. ඉතින් මෙවැනි පොඩි පොඩි දෝෂ වෙන්නට පුළුවන් කියන එක තමයි මේ දේශනාවෙන් අර්ථය. නැත්නම් වෙන මොකුත් නෙවෙයි. වෙච්චේ වගේ යන්නේ මේ අපිට බලලා නිකන් ඉන්න නෙවෙයි. මෙහෙම වෙනව සසරේ මේක පරිස්සම් වෙන්න ඕනේ. ඒක කියන්නේ හරි පරිස්සම් වෙන්න ඕනේ. විශේෂයෙන් පැවිද්දන් සම්බන්ධ කටයුතු වලදී දොස් පරොස් කීම් වලදී තමයි ගොඩක් මේ අකුසල් රැස් වෙලා තියෙන්නේ. පේනවනේ. නේද? නිකන් පාඩු ඉන්න බැරුවටනේ. මුණාලි කියන මේ කියන ළමයා වෙලා එයා දුරුතෙක් වෙලා ඉපදිලා. ඒ සුරබි කියන වසේවුදුරේ මාසෙ නිකන්නේ බැන්නේ. අන්න එක නිසා ස්වාමීන් වහන්සේ ලැසුරු කරද්දි තාපසුර ඇසුරු කරද්දි පැවිද්ද ඇසුරු කරද්දි තමන්ගේ වැඩේ කරගෙන පාඩුවේ හිටියම හරි නැත්තම් වෙන්නේ මොකද්ද? බුදු වෙලත් විපාක දුන නම් මෙහෙම අපිට කොහොම දෙයිද කියලා හිතන්න පුළුවන්. ආ ඉතින් මේ සම්පූර්ණ විපාක නෙවෙයි මේ වර ලැබිලා තියෙන්නේ. මේකට කියන අවශේෂ විපාක. සමහර අය කියනවානේ පුඤ්ඤපාප පහිනස කියලා. බුදු වෙලත් පාපේ දැන් පහින වෙලාද? විපාක විපාක වාර ප්‍රහින වෙලා නැහැ. රහත් වෙනකොට පසේ බුදු වෙනකොට ලෝතුරා බුදු වෙනකොට වෙන්නේ අරිහත් මාර්ග ඥාණයෙන් කුසල් ලකුසල් රැස් කිරීමේ ශක්තිය නැති වෙනවා. කුසල් රැස් කරන්නත් බෑ ඊට පස්සේ. අකුසල් රැස් කරන්නෙත් නැහැ. දෙකම නැහැ. ඒකයි කියන්නේ පුඤ්ඤ පාප පහිනස්. ඒකෙන් කියන්නේ විපාක පහිනස කියලා නේද? විපාක තියෙන. විපාක තියෙන කොයි තාද්ද? පිරිනිවන් පානා අන්තිම ෂණය දක්වා. පිරිනිවන් පාල හිත නිරුද්ධ වෙන ෂණය තියෙනවනේ. ඒ ෂණයදී තමයි මේ කිවරයක් වෙන්නේ. එතකොට පින් පව් විතරද විපාක කියන්නේ? පිනක් තියෙනවනේ. දෙකම විපාක දෙනවා. අපි කැමති මොනවට? පින් විපාදයට අපි කැමති. අකුසල වලට කැමති නෑ නේද? අකුසල වලට කැමති නෑ. හැබැයි බුදුරජාණන් වහන්සේ මේකෙදි තමන් වහන්සේගේ චරිතයම පෙන්වා දෙනවා. මම කුසල් කළා විතරක් නෙවෙයි, කට්ටිය සාදුකාර දෙන්න බලන් ඉන්නේ අර පැත්තටනේ. ඔව් හොඳ හොඳ කතා වලට ජාතකවල කොහෙවත් එහෙම නෑනේ වැරදි කියලා වැඩිය. ඔව් මෙතන තියෙන්නේ මොනවද? කරපු වැරදිමයි. දැන් සාදුකාර දීලා විතරක් මදි මං ගැන මං කරපු වැරදිත් දැනගෙන ඒව නොකර ඉන්න ළමයි කියලා තමයි මේ කියන්නේ. වෙන මොකුත් නෙවෙයි. ළමයින්ට කියලා දෙනවා වගේ පොඩි ළමයින්ට කියනවා වගේ මේක හොඳට තේරෙනවා. දැන් මේ මගේ යතේ තියෙන්නේ මොකද්ද? හොඳ බලන්න නමත් එක්ක අපදාන අට කතා. දැන් මේව කියවන්න නැතුව මොකද්ද අට කතා කියලා මගෙන් අහුවටද තියෙන්නේ? ඒක නිසා මම යෝජනා කළා ඒ අදාළ උපාසකයාට මේක කඩෙන් අරන් එකක් කියවන්න මේක විතර. මේක තේරෙනවනේ. තේරෙන්නේ නැද්ද? දැන් මං කිව්ව ටික තේරුණාද? ඔය තේරෙන්නේ නැත්නම් නැවත නැවත කියවන්න. මොකෝ මේක අපබ්‍රංශ නැහැ. සිංහල අකුරු තියෙන්නේ. කියවන්න. කියවල මේ තියෙන මෝහය, සම්මෝහය, මාන්නේ, උද්දච්චකම, කාලකණ්ණිකම් ඔක්කොම නැති කරගන්න. නැති කරගෙන සරණ යන්න භාග්‍යතුන් වහන්සේ ධර්මයේ. එතකොට හරි. මේ පොත් තරම් සැපත් අවතියද? අපිට නම් එහෙම සැපක් නැහැ. පොතක් ගත්තම ඒක තමයි සැපේ තියෙන්නේ. ඇයි නූපන් කුසල් ඉපදෙනවා, උපන් කුසල් වැඩි දියුණු වෙනවා මේ ධර්මයේ කියවනකොට. බුදුම ප්‍රීතියක් සති සමාධියක් නැති වෙන. දැන් මේ පොතක් කියවලා භාවනාවකට වාඩින හොඳට භාවනාවක් වැඩෙනවා. ඇයි අපි මේ බුදුරජාණන් වහන්සේ ඇසුරු කරපු ධර්මයේනේ ඒ වෙලාව ඇසුරු කරන්නේ? එනිසා පඬිත වෙන්නේ නැතුව මොකද්ද කරන්න ඕන? සාරා සංකල්පලස්සය පෙරම්පුර අවබෝධ කරපු ධර්මයට අනතමානීව අවංකව හිස නමලා ඔබ වහන්සේ සියල්ල දන්නවා අපි දන්න කෙන් ගෙඩියක් නෑ කියලා හිතාලා
මේක බලා ගන්නයි තියෙන්නේ මේ සිවුරු පෙරව ගත්තයි කියලා අපි දන්න දෙයක්වත් නෑ ඇත්තටම. මේවත් කියෙව්වේ නැත්තම් දන්නේ නෑ මොනවත්. මුකුත් දන්නේ නෑ. ඔය උපාසකම් වල දැකපුවම තමයි අපිත් දැකලා තියෙන්නේ ගිහි ජීවිතේ. වෙන මොකුත් විශේෂ දෙයක් දැකලා නෑ. ඔබ විඳින දුකම තමයි අපිත් විඳලා තියෙන්නේ. ඒක කියනවා හැරෙන වෙන කියන දෙයක් අපි දන්නවා. කුඹුරු කොටන හැටි සමාහට බලන් හිටපු නිසා ටිකක් දන්නවා. ඒව තමයි කියන්නේ. එහෙනම් පොතෙන් තොරව කියන්න කිව්වොත් මොනවයි කියන්නේ? වඩු මහත්තයර ලී කපන හැටි කියන්න පුළුවන්. ගොවි මහත්තයර කුඹුරු කොටපු හැටි කියන්න පුළුවන්. රියදුරු මහත්තයෙන්න වාහන ලෝපු හැටි කියයි. කට්ටඩියෙන්න ඒව කරන හැටි කියයි. එච්චර. එහෙනම් මේ ධර්මයට ගරිහලා තමන් කියනනම් මට අවබෝධ වෙච්ච කියනවායි කියලා තමන්ට හිතිච්ච තිච්ච බබුත් තමයි ඊට පස්සේ ධර්මයේ මුවාවෙන් කියන්න වෙන්නේ. ඒ නිසා මේ වෙහෙරගල ආරන්නේ ඉන්න මේ අපේ පිරිස දැන් අද 45යිනේ අඩු වෙලානේ කොරෝනා නිසා. මේ 45 දෙනාට මෙහෙම කිසි ප්‍රශ්නයක් නැහැ නේද? මට්ටුවාව ගැනවත්, පෙළ පොත ගැනවත්, අපි ගැනවත් නේ. මේ කියන දේවල් ගැනවත් සැකයක් තියෙන්න බෑ. තියෙනවනම් එන්නේ නැහැනේ මේ. මම මෙතන කියලා නැහැ මේක. නමුත් මම මේක කවුරු හරි අහන් හිටියොත් පස්සේ හරි මේක පටිගත වෙන නිසා නැවත නැවතත් අහන්න නිසා මම යෝජනා කරනවා මේ අටුවාව පිළිගන්නේ නැති ඇයි එකම බෙහෙත මුල්ම දේ තමයි ප්‍රතික්ෂේප කරන්නත් එපා පිළිගන්නත් එපා මුලින් එක පොතක් වැඩි යවන්නේ අපදාන අට කතාව කියවන්නකෝ ඉස්සෙල්ලා ඊට පස්සේ ජාතක අට කතාව ගන්න මොකද මම එහෙම කියන්නේ කරුණාවෙන් මොකද නැත්තම් තේරෙන්නේ නැහැ දැන් මේවා බබාලටත් තේරෙනේවා මේක තේරෙන්නේ නැහැ ගොත් ඉතින් ආයි මුකුත් තේරෙන්නේ නැහැ අපදාන අට කතාවක් තේරෙන්නේ නැහැ කියනනම් මිනිස්සෙට ආයි තේරෙන්නේ ධර්මයක් මේක නะ අපදාන අට කතාව පහත් කරන නෙමෙයි මේකේ තියෙන දේවල් කතා තියෙන කතාහන් අපි කවුරුත් ආසයි නේ දැන් ජාතක පොතේ තියෙන්නේම අට කතාවේ තියෙන දැන් අට කතාව බලලා ජාතක පොත් වහන්සේ දෙකම බැලුවොත් අපිට පැහැදිලිව පේනවා අපේ සිංහල රචකයෝ අතීතේ පඬිත ඒ මේ ලේඛකයෝ කරලා තියෙන්නේ මොකද්ද අට කතාව බලමින් ඒකම පරිවර්තනය කරලා තිනු සිංහලට දෙකම බලන්න ඕන දැන් අට කතාව සිංහලෙන් තියෙනවා සමහර දැන් පරණ ජාතක පොතට හොඳට තේරෙන දැන් තියෙන සිංහල පරිවර්තනය අට කතාව ඉස්සර අට කතාව පරිවර්තන තිබුණේ මම ඔබට යෝජනා කළා 2006 මෙහෙට ආවේ 7-8 වෙනකම් අපි බණ කිව්වේ මජ්ක්‍ධිම නිකායෙන් දීඝනිකායෙන් කිව්වේ වෙනමම මහාචාර්යතුමියට කියලාම මහරගමෙන් ගෙන්න ගත්තා අට කතා දෙකක් තාම තියෙන අරන් තියලා මතක් වෙන ඒ තරම් වටිනවා ඇයි පරිවර්තන තිබුණේ රතුපාට ලොකු පොත් දෙකක් තිබුණේ මජ්ක්‍ධිම නිකාය අටුවාවයි දීඝනිකාය අටුව හරි අමාරුවෙන් පාලි බල බල කරුණු හොයාගත්තේ පෙළ පොත කියවන කොහොමත් ඒක පරිවර්තනයක් තියෙනවනේ එක පැත්තක නමුත් අටුවාවට පරිවර්තනයක් තිබුණේ නෑ 2008 වෙනකන් තිබුණේ ඉතින් අර මේ තියෙන ශබ්දකෝෂෙත් අරගෙන පාලි සිංහල බැරි වචනයකින් බලාගෙන ටිකක් හොඳයි. එතකොට ඉගෙන ගන්න දේකුත් ඒත් මං යෝජනා කරන්නේ ඔබට ඒක කරන්න බෑනේ. අපි එහෙම හරි කරගත්තා. අපිට ඕනකම තියෙනවා මොකද අපේ වෘත්තිය ඒක. අපි කළ යුතු දේ මේක බණ කියන එක නිසා. නමු gedara dore වැඩ කරන ඔබට එහෙම මේ අමුතුවෙන් ආසාවක් උමනාවක් ඇති වෙන්නේ නැහැ. පාලියේ තියෙන එක බලාගෙන කොහොම හරි මම මේක ඉගෙන ගන්නවා කියලා. එහෙම තියෙන්නේ මේ දැන් පරිවර්තනය කළ මේ සිංහලෙ දැන් තියෙන සිංහලෙම කියලා තියෙද්දිත් බලන්නේ නෑ නේද? හරි එහෙනම් එහෙමයි තිබුණේ දැන් තියෙනවා මෙන්න මෙහෙම මේ මොන අකුරුද? සිංහල පේනවද මන්දා? ටිකක් පොඩි. ඔය නිකන්ම කබඩ්ඩි කරලා බලන්න අට කතා පොත් ටික තියෙනවා. එක එක බලන්නකො. හැබැයි ඔබට නිකන් බලන්න බැරි පොත් තමයි මේවා. දීඝනික අට කතාව, මජ්ක්‍ධිමනික අට කතාව එහෙම නිකන් බැලුවට තේරෙන්නේ නෑ. ඒක බලන්න කලින් ඒකේ තියෙන පෙළ පොත අර ගන්න ඕනේ ඉස්සෙල්ලම. ඒ පෙළ පොත පෙරලගෙන සූත්‍රයේ තියෙන ඡේදය කියවලා තමයි ඒ ඡේදයේ තියෙන වචන ටික තමයි අටුවාවේ තියෙන්න පුළුවන්. ඒකට අදාළ වචන තිබුණොත් අටුවාවේ ඒ ඊළඟ පිටුව කියවලා බලනවා අට කතා. පිළිවෙලට යනවා එහෙමයි කරන්නේ. මුලින් අපි කොහොමද දේවදූත් සූත්‍රය කියලා මජ්ක්‍ධිමනිකයි. දේවදූත් සූත්‍රය පෙරලගෙන අට කතාවේ පෙරල ගන්නවා. දෙකම ළඟින් තියාගෙන මුල් ඡේදය කියවනවා සූත්‍රේ. ඒවන් මේ සුතම තියෙනවා. ඒකේ ගොඩක් කලවට නිදාන කතාව විස්තර කරන අට කතාව. සාවත්තියන් විහෙරද ජේතවනේ කිව්වොත් ඇයි සාවත්තියන් කියන්නේ ඇයි ජේතවනේ කියන්නේ මොකද්ද ජේතවනේ හැදෙන හේතුව ආදී ටික කියලා තියෙනවා. එතකොට අට කතාවේ මුල් භාගයේ අපිට යෝජනා කරන නිදානේ. හැම සූත්‍රෙම නෑ හොඳේ. දැන් එක සූත්‍රයකදී අට කතාවේ මුලින් විස්තර කරන සවැන්නුවරගෙන ආයි නැවත 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 විස්තර කරන්නේ නැහැ. ඒකට පළවෙනි සූත්‍රෙට ගියන් බැලුවම සාවත්තියන් කියනවා. ඊට පස්සේ චම්පායන් විහෙරති ගග්ගරාය පොක්කරමි. දැන් අරකට වඩා වෙනස්නේ මේක. අරක සාවත්තියන් නම් මේක ගග්ගරා. චම්පා නිදානේ.
නිදාන කියන්නේ දේශනා පවත්වපු නගරය සහ තැන. අන්න විශේෂ එකක් නිසා එතෙන්දී ආයවත් අට කතාවේදී චම්පා කියන්නේ ඇයි? අහලා තිය චම්පා කියන්නේ ඇයි කියලා? චම්පක කියලා මල් වර්ගයක් තිබුණා තියෙනවා ඉන්දියාවේ. ඒ චම්පක ගස් වැඩිපුර තිබෙච්ච නිසා තමයි ඒ නගරයට කියන්නේ චම්පගේ නුවර නෙවෙයි චම්පා නුවර. චම්පා චම්පලා ඉන්නවනේ දැන් නේද? චම්පා කියලා ඉන්නවනේ නම් තියෙනවනේ. ඒකින් ඒකේ නම තමයි චම්පක කියන මල් වර්ගය තමයි වැඩියෙන්. ඒතර ගග්ගරා පොකුණු තීරය කියන්නේ දැන් බලන්න අටුවාව කියෙවුවනම් මේ කොච්චර දැනුමක් අපිට එනවද කියලා. මේකට ගගහින් නැතුව ගග්ගරා කියන එක තේරුම හොයන්න උදේ ඉඳන් ඔළුවෙන් හිටගෙන කල්පනා කරලා රෑ වෙනකන් අපිට බෑ. අනේ එච්චර මහන්සි වෙන්න ඕනේ නැහැ. භාග්‍යතුන් වහන්සේ විසින්ම රහතන් වහන්සේ විසින්ම දීපු අර්ථයක් නේ තියෙන්නේ. විස්තරේනේ තියෙන්නේ. දැන් බුද්ධ ගෝසාචාර්යයන් වහන්සේත් එක්ක හරි තරහයි කට්ටිය. ඇයි? විසුද්ධි මාර්ගය ලිව්වයි කියලා තරහයි කට්ටිය. මේ අට කතා ටික සිංහලෙන් තියන්නතෝ ගිහිල්ලා පාලියට පෙරලගෙන ආවයි කියලා ඒකට තරහයි. ඇයි මේ දන්නේ? මේකටම ආපු කෙනෙක් තමයි බුද්ධ ගෝසාචාර්යයන් වහන්සේ කියන්නේ. අපි සද්ධාව ඇති කර ගන්න ඕනේ. දැන් ඔය මේ රහත් කණ්ඩායම විසින්ම ගහනවා නේද? මීයා වණේ පලන් ආපු කට්ටියයි දැන් රහත් වෙච්ච සෙට් එකයි. ඒතර එයාලට මේ බුද්ධ ගෝසාචාර්යයන් වහන්සේ ඉඳීම හරි ප්‍රශ්නයක්. මොකද විසුද්ධි මාර්ගේ භාවනා කරම ඔක්කොම තියෙනවා. දැන් මෙයාලා දෙන අමුතු භාවනා දී ගන්න බෑ. ඇයි මිනිස්සු තරක උඹලගේ භාවනා මේ පොතේ නෑනේ. නෑ නෑ පොතේ භාවනා නෑ, අපි ගාව තියෙන හිතේ භාවනා. අපිට හිතෙන තැනක නෑ අපේ භාවනා. නේද? අන්න ඒ නිසා මෙවැනි ශ්‍රේෂ්ඨ උතුම් ස්වාමීන් වහන්සේ කෙනෙක් ගැන අහනවා. අහන රහත් වෙලා දහන අපි දන්නේ නැහැ රහත්ද කියලා. අපි කොහොමද? විනයම තියෙන තිබුණත් කියන්න එපයි කියලා. ඉතින් තිබුණත් කියන්න එපයි කියපු සාසනයේ විනයක උතුම් ස්වාමීන් වහන්සේ කෙනෙක් Taman රහත් කියලා පොතේ ලියයි. දැන් පූජාවලිය පොත කියනකොට කිසි ප්‍රශ්නයක් නැහැ. අන්තිමට තියෙන මා මේ ලියෝ පිණි මමත් ලෞතුරා බුදු වෙම්මා. එතකොට අපිට පැහැදිලි පූජාවලිය ලියු බුද්ධ පුත්‍රයන් වහන්සේ පලාබද්ගල විහෙරේ වාසය කළ. පලාබද්ගල කොහෙද තියෙන්නේ? සිරිපාදනේ. ඔය සිරිපාද කන්දපාමුල දින ගමනේ පලාබද්ගල පිරිවෙන තාම තියෙනවා. උන්වහන්සේ වැඩ හිටපු. ඒ ලියලා තියෙන පොත ලිව්වෙම බුදු බව පතන්නනේ. පූජාවලිය. එතකොට එතන අන්තිම ගාථාවෙන් තියෙන මටත් බුදු වෙන ලැබේවා. එතකොට එතන පැහැදිලි සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් වෙන්නේ නැහැ කවුද? බුදු බව පතන උතුමන් වහන්සේ. බුද්ධ ගෝසාචාර්ය වහන්සේ කළේ මොකද්ද? ඉන්දියාවෙන් ලංකාවට ගෙන ආපු අට කතා. ඒක තිබුණේ කලින් පාලියෙන්, පස්සේ මිහිඳු මහරහතන් වහන්සේ සිංහලෙන් කියලා දුන්නා අපිට. ඒකට පස්සේ ගියා සිංහල අට කතා. සිංහල මේ අපේ හෙළ භාෂාව කියලා අපි ඒක අල්ල ගන්න ඕනේ නැහැ. හැමදේම අනිත්‍යයි නේද? ඒ හෙළ අට කතාවේ තිබිච්ච කතන්දර සියල්ල අරගෙන බුද්ධ ගෝසාචාරයන් වහන්සේ අර ආනන්ද ස්වාමීන් වහන්සේ කරා වගේම සංග්‍රහයක් තමයි කරන්නේ. පිළිවෙලට අරව සංග්‍රහ කරනවා නිකාය වශයෙන්. දීග නිකායට වෙනම ලියන අට කතාව, මජ්ක්‍ධිම නිකායට ලියනවා, සංයුත්ත නිකායට, අංගුත්තර නිකායට, කුද්දක නිකායට පොතෙන් පොතට ලියනවා 15ක්. පොතෙන් පොතට පොත් 15ක් තියෙනවා. ඒකට උදව් කරපු සාන්නසලත් ඉන්නවා, දෙනමක් ඉන්නවා. ඒ සාන්නසලත් ඒ සමහර පොත් ලියලා තියෙනවා බාරගෙන ඒ අවස්ථාවෙම. ඒකේ සේවය මොකද්ද කිව්වොත් සිංහල නැත්නම් හෙළබස්ස කතා කරන්න පුළුවන් වෙලා තියෙන ලංකාවේ ඉන්නේ අයට විතර. අතීතේ බොහෝ රටවල භාවිතා කරපු භාෂාවක් තමයි පාලි භාෂාව. සාමාගති මූල භාෂා කියලා පාලි ඉගෙන ගන්නකොටම අපිට කියලා දෙනවා මේ ලෝකේ මුල්ම භාෂාව තමයි පාලි. දෙවියන්ගේ භාෂාවත් පාලි. බුද්ධ භාෂිතයත් පාලි. ඒක නිසා පෙළෙන් තැබුවා කියනවා. නැත්නම් පාලියට පරිවර්තනය කළා. පරිවර්තනය කරන්න රහත් වෙන්න ඕනේ. අපෙන් අහලා තිබුණු ප්‍රශ්නේ ඒකයි. රහත් වෙලා දැවුවා ඔක ලියලා තියෙන්නේ නැහැ. රහත් වෙන්න ඕනේ. ට්‍රාන්ස්ලේට් කරන්න රහත් වෙන්න ඕනේ. භාෂා දැනුම විතරයි අවශ්‍ය. ඉතින් සිංහලත් දන්නවනම්, පාලිත් දන්නවනම් මේ සිංහලෙන් තියෙන එකට කරන්න තියෙන්නේ මොකද්ද? තේරුම ලියන්න විතරයි තියෙන්නේ පාලියේ. ආන්න එහෙම කරපු නිසා තමයි තාමත් අපිට අට කතාවක් ඉතුරුලා දෙන්නේ. නැත්තම් ඔය ආපු සතුරු ආක්‍රමණත් එක්ක පොත් කාලිංග මාග ගිනි තිබුවා. සියල් රටම ගිනි තිබුණේ කාලිංග මාග නේද? ලොකුම විනාශයක් කළ යන්නේ ඇවිල්ලා ධර්මයට. ඉතින් ඒ වෙලාවේ ඕක විතරක් තිබුණා විනාශ වෙලාම යනවා. අර කොපියක් තිබුණා ඉන්දියාව බුරුමේ ආදී සියලු රටවල ස්වර්ණදීපය කියන බුරුමෙට. දැන් බුරුමේ වාසියක් තියෙන. බුරුමේ වාසිය මොකද්ද? තායිලන්තේ තියෙන වාසිය මොකද්ද? අපිට උපසම්පදාගෙන ආවේ එහෙන්. ඒකට හේතුව
අපි යටත් වුණේ 1505 පෘතුගීසීන්ට. ඊට පස්සේ ලන්දේසීන්ට. ඊට පස්සේ ඉංග්‍රීසීන්ට. සම්පූර්ණ රටම යටත් වුණා ඉංග්‍රීසීන්ට 1815. අන්න එතනින් පස්සේ අපිට තිබිච්ච ආධිපත්‍ය සිල්වත්කම් ගුණවත්කම් මහානකම් ඔක්කොම ටික සුද්ධ නැති කරා. භාවනා ක්‍රම ඔක්කොම ඉවරයි. ආයෙ ඊට පස්සේ තමයි වැලිවිට සංගරයි ස්වාමීන් වහන්සේ බුරුමෙට ගිහිල්ලා වඩම්මගෙන ඇවිල්ලා ඒ ස්වාමීන් වහන්සේලගේ උපසම්පදා ගත්තා කියන්නේ. ඉතින් අපේ ශ්‍රද්ධා මාත්‍රය අඩු වෙනවද නැද්ද සුද්ධාවට පස්සේ? අඩු වෙනවා. අපි රාවිතරක් බීපු අපිට විස්කි බ්‍රෑන්ඩිත් බොන්න පුරුදු වුණා. දැන් රාවල මන් දන්නේ බීලා නැහැ මන්නා. බීපු අය දන්නවා ඇති. ඒකේ තියෙනව නේද යම්කිසි ඖෂධීය පදමකුත් තියෙනවා කියලා. මොකද හේතුව ඒව ගස් වලින් ස්වාභාවිකව තමයි පෙරාගෙන ගෙනත් තියෙන. හැබැයි එහෙමයි කියලා රා බොන්න එපා හොඳේ. ඒක පෙරුවට ඒක දැන් තියෙන පදම හොඳ නැහැ. මොකද දැන් මත් වෙන එක තියෙන රා කියනකොට. දැන් ඒක විතරක් බිව මිනිස්සුන පුරුදු කළා මොනව බොන්නද? ආන්න. අරක් කුණිකන් දීලා තියෙන. නිකන් දීලා පුරුදු නම් මිනිස්සු දැන් ණය වෙලා හරියට පස්සේ මොකද කරේ? බොන්න පුරුදු වුණා. දැන් බීලා බේබදුනාට පස්සේ මොනද ආගමක්ද ධර්මයක්ද මේ මිනිස්සුන්ට ඕනේ? නැහැ ජාතිය පව පාවා දුන්නානේ අන්තිමට. බලන්න ස්වාමීන් වහන්සේට අවසර කියලා කතා කරපු જાතියක් නේද? අවසර කියලා කතා කරපු જાතියක්. ඊපස් සාදු කියන தත්තෙට පත් වෙන අවස්ථාවට අපිව පත් වුණා. පස්සේ ආයෙ නැගිටලා බලනකොට දැන් කියන්නේ කොහොම හාමුදුරුවන්ට? අපේ සාදු. කොහොම මේ සාදු? හොඳයිද සාදු? නේද? එහෙම යහන්නේ. ඒතර අර එතන අපි පොඩි කැඩීමක් වුණා මේ සද්දා. 505 ඉඳන් 948 ඒත් වැඩක් නැහැ. ඒත් ඒ ටිකම නිටි. සුද්ධ දුන්නට මොකෝ සුද්ධගේ කළු සුද්ධ තමයි ඉතුරු නෙමේ. ඒතර ජාතියට වෛර කළා ආගමට වෛර කළා. හැබැයි බුරුමේ තායිලන්තේ වාසී තමයි යටත් වුණා යටත් උනේ චීනෙට. එහල යටත් උනේ සුද්ධර නෙවෙයිනේ චීනෙට. චීන්නු කියන්නේ බෞද්ධයෝ. අන්න ඒ නිසා එයාලා මේ බෞද්ධයන්ට ගැහුවේ නැහැ. සංස්කෘතියට ගැහුවේ නැහැ. රට විතර යටත් කරගත්තේ අරතිවිච ගති පුරුදු භාවනා ක්‍රම වැඩපිළිවෙල එහෙමම ආවා බුරුමෙත් තායිලන්තේ. ඒක තාමත් භාවනාවෙන් දියුණු අය වැඩියෙන් ඉන්නේ බුරුමේ. ඔබ පුදුමේ දහස් ගණන් ඉන්න ආරන්නේ වල. අපේ දැන් 10ක් හදා ගන්න හරි අමාරු. නේද? අපේ උපරිම ඉන්නේ 200 ගණන් ඒ නාවියන ආරන්නේ. නමුත් බුරුමේ ඉන්න එක ආරන්නේ 1500. දැන් ධම්මකාය කියන අසපු වෙන 10000කට අධිකයි භික්ෂුන් වහන්සේලා. එතන භාවනා විතර නෙවෙයි ඉගෙන ගන්න තැනක්. නමුත් යන්න කොයි භාවනා කරන ආරන්නේ තියෙනවනේ ඔයාලා බලන්න ඕන කොච්චර ඉන්නවද කියලා. රහතන් වහන්සේලා කියලා සම්භාවයට පත් වෙච්ච සම්භාවනාවට පත් වෙච්ච තෙරුන් වහන්සේලා ඕන තරම් ඉන්න බුරුමේ. හැබැයි කෙලින්ම කියලා දැන් වගේ වාද කරලා නෙවෙයි රහත් උනේ. භාවනා කරලා. අපේට අපිට වෙච්ච ප්‍රශ්නේයි අතන ප්‍රශ්නේ වාසිය යෝක තමයි. අපි තනිකරම සංකර වුණා. ඒ මිනිස්සු තාම අර පුරුදු රෙද්දෙන්දන් තමයි ගෑනු අය තාම. රෙද්දක් පටලම් බුරුමෙට ගියොත් බුරුමේ අම්මලගේ බලන්න ඕන ඉන්ටර්නෙට් එකේ සර්ච් කරලා බලන්න YouTube එකේ තියෙන වීඩියෝස්. ඒ අම්මලගේ ශ්‍රද්ධාව බලන්න. එක දවසක් දැක්ක අර පින්ඩපාත යන සන්නාසල වඩිනතුරු බයික් වලින් බහලා යනවා. බයික් වලින් බහලා යනවා. අපි ආයිද බහලා බයික් වලින් අපේ රටේ බහලා ගියොත් විහිළුවක් වෙයි ඒක. ඇයි අන්න වෙනස? සුද්දට යටත් වීමෙත් චීනට යටත් වීමෙත් වෙනස තමයි පේන්නේ. ඒක සුද්ද මොකද්ද අපිට දුන්නේ? බයිබලේ. බයිබලෙන් කියන්නේ මොකද්ද? දේව සංකල්පය. මැවුම් වාදේ. ඒතර කර්ම කර්මඵල විශ්වාසයේ තනිකරම නැති වෙනව කොහෙන්ද? දේව සංකල්පේ ආවම. ඇයි? එතකොට වැඩක් නැහැ නේ දෙවියන් වහන්සේ මැව්වනම්. සියලු දෙවියන් වහන්සේ කැමැත්තනම් අපි මොකටද මහන්සි වෙන්නේ? දෙවියොන්ට කැමති දේ දෙවියෝ කරලා යන්න. අපි ඉන්නවා. ඔක හරියටම දැහුවොත් මුකුත් කරන්න බෑ. ඒ කුඹුරු කොටන්නත් ඕනේ නැහැ නේ. දෙවියන්ගේ කැමැත්තෙන් වී ලැබේවා. නේද? ඒක ඉතින් හොඳ පැත්තකුත් වෙනවා. කවුරු හරි මැරුණම ඉතින් හිතාදා ගන්නවා අනේ දෙවියන් වහන්සේ අරන් ගියා. දෙව්මවුතුරුලේ සැතපෙන්නේ දෙවියන් වහන්සේගේ කැමැත්ත. කෙනෙක් ලිඳේ පැන්නොත් මොකද්ද? ඒක දෙවියන් වහන්සේගේ කැමැත්ත. කසාදය සිද්ධ වුණොත් දැන් තමන්ගේ දූ පැනලා ගියොත් කාත් එක්කයි? ඒ කියන්නේ පොලිසියක් නැම කොයන් නැත්තේ. ඒක දෙවියන් වහන්සේ කැමැත්ත. තනිකර මරි මෝඩ මොට්ටරාලලා ටිකක් බවට පත් වෙලා ඉන්නවා. දැන් ක්‍රිස්තියානි කියන යම් සිංහලෙක් ඉන්නවා නම් මේ හැමෝම බෞද්ධයෝ. මේ හැමෝම ලේන්
ජාතියෙන් බෞද්ධයෝ කෙලින්ම උපතින් බෞද්ධ. පස්සේ තමයි අර ආගම පාව දුන්නා. ඊට පස්සේ තනතුරු වලටනේ අර දැකලා තියෙන අන් දෙකක් ගහපු ෆොටෝ තියෙන. ඒ කියන්නේ මේක අතහැරලා සුද්ධගාවට ගියා කියන්නේ ඉතින් හරකෙක්නේ කොහොම? සුද්ධම අර අනකින් හදලා දුන්න මේ කැප් එකක් දාපම් මේක උඹට අන් දෙකක්ම තියෙනවා කියලා දුන්නා. ඉතින් නම් වගේ දාගන්න ෆොටෝත් ගන්නවා. ඊට පිටතල බොත්තම් ගහගෙන දැකලා ඇතිනේ. ඒ සුද්ධගේ තනතුරු ලැබිච්ච අය. දැන් එහෙනම් අපිට පේනවා ශ්‍රද්ධාව නැති වුණේ කොතනද? දහම් පොත් ඉතුරු නැද? නෑ. ගණින්නාසල විතර ඉතුරු නේ අන්තිමට. ගණින්නාසල කියන්නේ කුඹුරු කොටාගෙන පවුල් පන්සල නඩත්තු කරගෙන පන්සලත් නඩත්තු දෙකම තියෙනවානේ පවුලයි. ඒකන කියන්නේ පවුල් පන්සල් මොකද්ද කතාව ලංකාවේ හැදුනානේ පස්සේ. ඒකට හේතුව තමයි ඔන්න ඕක. පන්සලෙත් තියෙනව ගෙදරත් තියෙන. ඒ කියන්නේ පවුල් පන්සල් ප්‍රශ්නයක් නෑ. ඒ කියන්නේ එහෙම ගැටලුවක් නෑ. මොකද ඒ තරමට පිරිහුණා. විනයක් නෑ මහායානක් නෙවේ. නමුත් ඇඟේ සිවුර තියෙනවා හාමුදුරු වැඩ කරේ විදිහට උපසම්පදාව නැත. ඒ කියන්නේ උපසම්පදා භික්ෂුන් සියල්ලම නැති වෙලා ගියා. අපිට තුන් වතාවේ පිහිටුණේ බුරුමයත් තායිලන්තයත්. පළවෙනි වතාවේ ආපු නිකායට අපි කියන සියම් මහා නිකාය. ඒ නිකාය පස්සේ රජ කෙනෙක් නීතියක් දැම්ම අඩු කුලේ අය මහාන කරන්න. එපැයිල මොකෝ රජතුමා එනවා දැක්කලා ඒ අඩු කුලෙන් මහානිච්ච ස්වාමීනාසික නැකිරලා තියෙනවා. ඒක හේතුවත් අපි දැනගන්න බෑ. ඇයි මේ පයි කියන්නේ කියලා රජතුමා. ඒ අර පරණ පුරුද්දට බය තියෙනවනේ. බයපක්ෂපාතකම කුලේ තිබිච්ච. ඒකට බය වෙලා නැගිටලා තියෙනවා. ඉතින් නැගිට්ටම තමයි රජතුමා නියෝගයක් දැම්මා නිකායට අඩු කුලේ අයව මහාන කරන්නට එපා. බුදුරජාණන් වහන්සේ කොහොම නීතියක් දාලා නැක රජතුමා දාපු නීතිය. ඒක පස්සේ ඕන අයින් කරගන්න නැත්නම් නමුත් ඒක නම්බුවක් කරගෙන ඇවිල්ලා දැන් ලාගේ තමයි ගන්නෙ. ලාගේ අන්තිමට ලාගේ තියෙනවා විමසන්න ඕනේ. පත්‍රේ දාලා තියෙන මම දැක්ක එහෙම තියෙන අය විතරක් විමසන්න ඕනේ. මොන නිකායටද? සියම් නිකායට. උපසම්පදාන ලක්ෂ 3ක් ඕන. උපසම්පදා දෙනවා දෙන්නේ කීයකටද? ලක්ෂ 3කට. හරි ඒක පිරිහුණා. ඇත්තටම ඒක හැදුවේ මහා ශ්‍රේෂ්ඨ යතිවරේ වැලිවිට සරණංකර අසරණ සරණ සංඝරාජ මහෞත්තමයන් වහන්සේනේ උතුම් සයන්නංසගනේ භාවනා වඩියු. පස්සේ ඔන්න ඒකත් ඉවර වුණා. ඉවර වෙනකොට ඒගෙන කලගිරි චේනිකායමිට උසයන්නාසලා පිරිසක් ගිහිලා ආයමත් අමරපුර කියන දේශයෙන් කොටසින් අරන් එන උපසම්පදා. ඒකට කියන අමරපුර නිකාය. ඉතින් අමරපුර නිකාය තාමත් හොඳින් පවතින නිකායක්. ඒකේ තියෙනව නොයෙක් විදිහේ පාර්ශව තිස්කානද ඔබද මන්තන් මට මතකනේ හරියට ගොඩක් තියෙනවා. රෝහණ පාර්ශවේ උඩරට පාර්ශවේ හොම තියෙනවා. වනවාසි නිකාය ඔබ දන්නවා මදුනාගල සියම් නිකාය වනවාසි නිකාය වතුරුවිල පෙරටු කරගත් ඔය සංස්ථාවක් තියෙනවා. ඒකිනුත් කලගිරිච්චයි ගියා රාමඤ්ඤ දේශයට. එතකොට අපේ නිකාය රාමඤ්ඤ නිකාය. එතකොට ඒ අඹගහවත්තේ නායක ස්වාමීන් වහන්සේ අතුළු පිරිස සිල්වත් සමාගම විසින් ගිහිලා ආරණ්‍ය වාසයට මුල් තැන දීපු නිකායක් තමයි රාමඤ්ඤ නිකාය. එතකොට අපේ රාමඤ්ඤ නිකාය දැන් ගත්තොත් දැනුත් භාගෙට භාගයක් ඉන්නේ ආරණ්‍ය වාසී ස්වාමීන් වහන්සේ. ඒකට ලොකු එළියක් වුණා ශ්‍රී කල්යාණි යෝගාශ්‍රම සංස්ථාව පිහිටෝපේක. මොකද එතනින් තමයි මේ සිල්වත් සංඝ පිරිස නැවත 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 බිහි වෙන්න හේතු වුණේ. ඔන්න ඔක තමයි නිකාය ભેදය. දැන් ભેදයක් තියෙද ඔකේ? නෑ නෑ. පහසුව පිණිස, විවහාරයේ පහසුව පිණිස නිකාය වලට නම් තුනක් දීලා තියෙනවා. ඒකේ ભેදයක් නැහැ. ඒතොර රාමයන් නිකාය මහණෙනි අඩු කුලයයිද? නෑ කුලේ දන්නේ නැහැ. අපි ඒ කුලෙ හැම අපි හොයලා නැහැ නේ මෙච්චරක. ඉතින් අර වාසගම කිව්වම හොයාගන්න පුළුවන්. පරණ කට්ටිය දන්නවා. දැන් අලුත් ළමයි නම් දන්නේ නැහැ මං හිතන්නේ. වාසගමෙන් කොහමද මේ කුලේ හොයන්නේ කියලා දන්නේ නැහැ. කුල ප්‍රශ්නයක් තිබුණා නේ ඉස්සර නම්. දැන් නම් මම දන්නේ නැහැ. දන්නේත් නැහැ. ගොවිගම කියනවා නේද? කුල ටික කියන්න බලන්න දන්නවනේ. ලංකාවේ කුල. ගොවිගම. ඒ ලොකුම කුලේ තමයි ගොවිගම නේද? දෙක දෙකට තියෙන කවුද? ඈ දුරා. දුරායෙන් පස්සේ කරා. කරායෙන් පස්සේ ඈ මොන ඇහුන්නේ? සලාගම්. සලාගම්. ඒ කියන්නේ රත්තරන් බඩු හදපය නවන්දමනේ. ওই වගේ හරි කුල තියෙන ලංකාවේ. මම හිතන්නේ භාග්‍යතුන් වහන්සේ ධර්මයේ එළිය වැටිච්ච නිසා අපේ රටේ ඒවා ලොකුවට ගණන් ගත්තේ නැහැ. ඔක බැලුවේ මේ පොඩ්ඩක් හරි බැලුවේ බඳින කොට විතරයි. කසාදයක් බඳින කොට. නැතුව මේ පාරේ තොටේදී කුල හොය හොය හිටියේ
නෑ පාසල් ඇතුළේ පොළොව යන්නේත් නෑ. ඔක ඉතින් අර පුරුද්දට වගේ හෙවෙනවා. මොකද්ද විවාහයක්. يعني ඒක ඉතින් ටිකක් අර ලෑස්ති වෙලා කරන වැඩක්නේ. ජීවිතය පිළිබඳ ප්‍රශ්නයක් නේද? හරිද එතකොට? දැන් හරි. එහෙනම් මේ හැම කුලෙම එනවලු කොහෙටද? සාසනයට. ආවට පස්සේ මොනවා වගේ වෙනවා කියනවා. ගංගා හතර, ගංගා යමුනා චිරති, සරබු ගංගා හතරේ වතුර මුහුද දරුණාට පස්සේ එකම මුහුදු ජලයක් වෙනවා වගේ සාසන සාක්‍ය පුත්‍ර භාවයට පත් වෙනවා. දැන් කුලවල ප්‍රශ්නේ මෙන්න මෙහෙම පැත්තකුත් තියෙනවා. දැන් කුලවල තියෙන වාසිය තමයි උසස් කුලයේ මිනිස්සු සාමාන්‍යයෙන් පොදුවේ බහුතරයක් හොඳ ගති තියෙනවා. ඒ අපි කියන උසස් ගති. ඒ කුලවත් වීමේ තියෙන වාසියක් ඒක අපිට නැහැ කියන්න බෑ. පහත් කුලවල දැන් අර කටයුතු කරන ක්‍රමයේ සමාජයට පහත් නිසා එයා ජීවත් වෙන සමාජය කියන්නේ ඇසුරු කරන අය එච්චර උසස් නැති නිසා ගති පුරුදු ඇති පහත් නේද? දැන් ශුද්‍ර කියලා නම දැම්මමයි රුදුරු කර්ම කරපු වටනේ. අන්න ඒ විදිහට නිසා තමයි මේ අපේ පැරණි අම්මල තාත්තල හෙව්වේ බන්දන්න කලින් කසාදයක් ඊළඟ කෙනා මොන කුලයේද මොනව කරපු අයද නේ? දැන් බෙර ගහපු අයද වෙනම කුලයක් කොහොම තියෙනවා? ඒවා බලලා බලලා අන්තිමට එහෙම ප්‍රශ්නයක් තිබුණා. එතකොට කුල ලැබෙන්නේ මොකද? ආන්න වැඩිහිටියන්ට, සිල්වතුන්ට ගරු කරපු අය තමයි උසස් කුලවල ඉපදෙන්නේ. පහත් කුලේ ඉපදෙන්නේ? ඔව්. වාසනෙන් නැගිටි නෑ, සැලකුවේ නෑ, ගරු කළේ නැති අය. දෙමව්පියන්ට ගරු කරපු නැති අය. කුල දෙකක් දෙපැත්තක් කිව්වනේ මම. එක පැත්තෙම කුලේ වැඩක් නෑ කිව්වා. දේශනා කෙලින්ම තියෙන කුලේ වැඩක් නෑ කියලා. හැබැයි තව පැත්තකින් කියනවා උසස් කුලේ ඉපදෙන්නේ ගරු කරාමයේ කියනවා පහත් කුලේ ඉපදෙන්නේ ගරු නොකිරීමේ. දැන් භාග්‍යවතුන් වහන්සේ කියන එක හැමෝම පිළිගන්නේ නැහැනේ කුලේ ඉපයි කුවට. ତେଣୁ කුලේ වැඩි වීමේ වාසියක් තියද නැද්ද? තියෙනවා. එහෙනම් වැඩි වෙන එක උසස් කුලේ ඉපදුනා නම් මොකෝ වෙන්නේ? හොඳයි. හැබැයි කුලේ ඔළුවේ තියාගන්න හොඳ නැහැ. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. කුලේ ලොකුවට අරගෙන දැන් වෙච්ච ප්‍රශ්නේ දාන දිට්ඨ මංගලිකට දිට්ඨමංගලිකයි මාතංග පණ්ඩිතයි හොඳ කතා. කුල ભેදයට නැත කුලිය ගැන ප්‍රශ්නෙට මොකද කරේ? හොඳම විසඳුම භාග්‍යවතුන් වහන්සේ කියා දෙනවා වසල සූත්‍රයේ. ඒකේ අට කතාවේ කියනවා මෙන්න වෙච්ච දේ. දිට්ඨමංගලිකා කියන්නේ දකින දකින දේවල් නිසා යා මංගලයි අවමංගලයි කියලා තීරණය කරපු කෙනෙක්. මාතංග පණ්ඩිතයෝ කියන්නේ අසුචි බැහැර කරන කුලයක ඉපදිච්ච පහත්ම කුලයක සැඩල් කුලයක හිටපු කෙනෙක්. මියා යනකොට දැන් එයා උත්සවයකට ගියේ මංගලිකා මනාලිකා යනව මොකටද උත්සවයකට යන්නේ බොන බොන පාටියකට බොන පාටියකට කට්ටිය දැන් ලෑස්තිල එන මංගලිකා එනකම් අර වසුරු කඳක් කරා යන මාතංග දැකලා කිව්වා අම්මේ දැක්ක සැඩුලෙක් ඇස් දෙක හොදන්න ඕන කියලා ගෙදර ගිහලා ඇස් හොදන්න ගත්තා අද ගමන සුබ නැහැ කියලා බොන්න යන්න උනේ නැහැ දැන් කන්නයි බොන්නයි බලන් හිටෝ මිනිසුන්ට කන්න බොන ලැබුන්නේ නැහැ. ඇයි හේතුව? හොයන් යනකොට මාතංග තමයි හේතුව. අල්ලන් ගිහ හොඳටම තඩි බෑ. කවුද තඩි බෑ? පාටියට එන්න හිටපු කට්ටිය. ඇයි මංගලික නැති නිසා පාටි නැහැ. උඹ නිසා අපිට බොන නැති වුණේ කියලා අරයට ගැහුවා. ගහලා පැත්තකට දැම්මට පස්සේ කල්පනා කරා මට මේ විපතාවේ කවුරු නිසාද? මම මේ මතකෙරිට කියන්නේ විතර ලස්සන ඇති කතා මාට. මතක ටිකයි මම ඒ ටික කියන්න. ඊපස්සේ කල්පනා කරාට කියන්න මතක් වුණා මංගලිකා නිසා. අත අරින්න හොඳ නෑ මගේ බලෙත් මක් පෙන්නන්නේ මී කියලා ගිහිල්ලා ගේ ඉස්සරහා මිදුලේ හාන්සි වුණා මංගලික ලැබුණොත් නැගිටිනව නැත්තම් නැගිටින්නේ නෑ ඒ කාලේ තිබුණලු නීතියක් යම් මිදුලක හැරුලේ මැරුණොත් ඒ ගෙදර තනි කරම සැරොල් වෙනවා ඒ ගෙවල් දෙපැත්ත ගෙවල් 7 7 14ක් කුල සැරොල් වෙනවා දැන් මේක ලොකු ප්‍රශ්නයක් මේ මනුස්සය මෙතන මැරුණොත් අපි ඔක්කොම සැරොල් වෙනවයි කියලා අර අවට ගෙවල් 14 මිනිසුත් එකතු වෙලා මංගලිකට යෝජනා කළා දැන් ඉතින් සරුලත් එක්ක ඵලයක් මොකද අපිට සරුල් ඉන්න බෑ උඹ නිසා දවස් කීපයකදී සරුල් වස්ත්‍රය අඳවලා ස්වාමියාව බාර ගනින්දුවේ කියලා අතින් අල්ලලා දෙන්නව යව්වා දැන් ඉතින් කොහෙද යන්න තියෙන්නේ ගෙදර යන් කියලා යන් ගියා යනකොට එක පැත්ත එක වර්ග යනවා නැගිනර දොරටුවට කිං ආ මෙතන නෑ මට වැරදුනා අර පැත්තේ දැන් මේ ලැජ්ජ කරවන්න දැන් වස්ත්‍ර ඇඳගෙන සරුල් වස්ත්‍ර ඇඳගෙන සරුල් කාන්තාවක් වෙලා දැන් අර මහා කුලේ හිටපු මංගලිකමේ අයි බටහිරට ඔහමම ගිහිල්ලා අන්තිමට බලනකොට පැල්පතකට තමයි යන්න ඕනේ. දැන් මොකද්ද තිබිච්ච ඔක්කොම වත් පොහසත් කන් ටික නම්බුණාම නැති වුණා. හැබැයි කල්පනා කළා මම නිසයි මංගලිකට මේක උනේ. ඔබේ පාදේ වතුරෙන් දඹදිව වැසියන්ගේ අභිෂේකය කරනවායි කියලා පොරොන්දු වුණා.
අවදාහරි. එම කියලා මෙතුමා යනවා තවුස්දම් පුරන්නට. නෝනා ගෙදර තියලා මෙයා ගියා. කියලා භාවනා කළා. අභිඥා ලැබුවා. අභිඥා ලැබලා ප්‍රකාශයක් කළා. මිනිස්සුන්ට කියන්න මගේ ස්වාමියා මහා බ්‍රහ්මය පුම් පොය දවසට හඳ පලාගෙන එනවායි මගේ යහනට උන්න බලාපල්ලා කියලා කියන්නකෝ. ඉතින් හැමතැනම ගින් කියලා දැන් කට්ටිය ලෑසිලා බලන් ඉන්නකොට ඇත්තටම හරි වැඩි අහස පලාගෙන එන්න පුළුවන් නේ අභිඥා බල තියෙනවානේ අභිඥානේ. එරිදි බලයෙන් මහා බ්‍රහ්ම විලාංශයෙන් වෙස් මවාගෙන අර ස්වාමියා මාතංග පණ්ඩිතයා එනවා. ඇවිල්ලා නාභිය පිරිමැදිනවා. නාභිය පිරිමැදීමෙන් දරු ගැබක් හටගත්තා. දිට්ටමංගලිකාව දුරින්නම් බැලුවොත් කවුණු 500යිලු ළඟට විත් බලන්න ලැබුණොත් 1000යිලු. ඔන්න ඔහම අයියා සල්ලි හම්බ කරේ. කවුද? ඇයි දැන් මහා බ්‍රහ්මගේ නෝරා නෙමෙයි මිනිස්සු අතර කතාවක් ඇතුන. දැන් මහා බ්‍රහ්මයක් හඳ පලම් බැස්සේ ආයි ගියා. එහෙම උඩින් තමයි ගියෙත්. දැන් කවුද ඇත්තටම මේ මාතංග පණ්ඩිතයෝ? ඉතින් එහෙම පූජනීයත්වයට පත් කළාලු කවුද? මේ සැරල් කුලයේ උපදිච්ච මාතංග පඬිතුයෝ. එතකොට කුලේ බලපෑවද ඒකට? යමෙක් බුද්ධිමත් නම් කුලේ යටපත් කරගෙන එයාගේ දක්ෂතාව ඉස්සරහට එනවා. එකදේයි කරන්න තිබුණේ හිත එක්තෙන් කරන්නයි භාවනා කරන්නයි. ඒකෙන් අභිඥාව ලැබුවයි කියන්නේ ඕනම දෙයක් කරන්න පුළුවන්. දැන් උනත් පුළුවන්. බැරි කමක් නැහැ. හරි එහෙනම් පේනවා අපිට කුල ප්‍රශ්නයක් කතා කරන්න ගියා කුලේ විස්තරේ. මොකද ළඟදී හැම කතාවක් ඇහිලා තිබුණ නිසා අපි මේක නැවත නැවත කියන්න ඕනේ. අර කිව්ව තොටවත්ත මහතා විසින් දේශසහගතව කියලා තිබුණා රාමඤ්ඤනිකාය මහාන වෙන්නේ අඩු කුලේ අයයි කියලා. ඒ නිසා ඉතින් අපේ කුලත් මට ඕන නම් කියන්න පුළුවන්. ඕනේ නැහැ නේ කුලවාදී ඕනේ නැහැ නේ. ඒ නිසා අඩු කුලෙන් නෙවෙයි මහාන වෙලා තියෙන්නේ ඕන තරම් ස්වාමීන් වහන්සේලා මේ රාමඤ්ඤනිකාය බොහොම දක්ෂ බුද්ධිමත් උගත් තරුණ හාමුදුරුවරු අපේ වැඩ ඉන්නවා. ඉතින් ඒක තමයි විපත. එන අපිට තිබිච්ච ඔක්කොම ආයි නැති වුණා. දැන් ආයි මුල ඉඳන් නැගිටින්න ඕනේ. ඒකට ආදර්ශය දෙනවා බුරුමය. ඒ කියන්නේ යාලා නැගිටින්න දෙයක් නැහැ. දිගටම ආවේ ශ්‍රද්ධාවෙන්. දිගටම ගියේ භාවනා ක්‍රම වලින්. දැන් ඒ පැරණි භාවනා ක්‍රම ඔක්කොම තියෙන්නේ බුරුමය. පිම්බීම හැකිලිම හරි ආනාපාන සතිය හරි කොහෙන් හරි ගිහිල්ලා අවවාද ගන්න පුළුවන්කම තිබුණේ එහෙරට. ඒ නිසා ඒව දැන් අරගෙන ඇවිත් තියෙනවා අපේ සායන්නාසලා ගිහිල්ලා. අපේ නායක සායන්නාසේ නාවියනේ අරිදම් ලොකු සායන්නාසේ පවා මාස 3ක් එක දිගට බුරුමේ පාවු භාවනා මධ්‍යස්ථානේ ආරණ්‍ය නැවතිලා ඒෂයාඩෝ සායන්නාසේ සුරු කරගෙන භාවනා කරලා තියෙන උත්තමයන් වහන්සේ නම. ඉතින් උන්වහන්සේ හැම භාවනාවකින්ම ධානය උපදවාගත් බව පසුව තමයි අපිත් දන්නේ. උන්වහන්සේගේ චරිත කතාව අත්තකුරින්ම ලියලා තිබුණා. තමන් වහන්සේ අපවත් වුණාම විතරක් ප්‍රසිද්ධ කරන්නේ. ඒක තමයි ගුණවතුන්ගේ ක්‍රමයනේ. ඉන්නකොට සොයන් ලිඛිත චරිතාපදාන දෙන්නේ නැහැ. සමහර ආමඳුරුරු අර නිന്ദා අපහාස වැඩි වෙනකොට මොකද කරන්නේ? සොයන් ලිඛිත තමන්ම ලියන චරිතාපදාන. දැන් මම චරිතයක් ලිව්ව මගේ වැරදි මං කියනවද? කියන්නේ නැහනේ. ඔක්කොම කළු පාට දැන් හංගලා ලස්සන ලස්සන කතා ටික විතරයි අපි දාන්නේ. එහෙනම් අපේ චරිත ලියන්න හොඳම දේ තමයි එකක් තමයි තමන් සටහන් කරලා තිබුණට පස්සේ පසුව පළ කිරීම වටිනවා. ඇයි? ඒ නිසා ලාභ සත්කාර ඉපදෙන්නේ නැහැ. එහෙනම් ඒ විදිහට ස්වාමීන් වහන්සේ මතක් කරලා තියෙනවා ඒ දේවල් තමන් වහන්සේ දියුණු කරගත්තා. දියුණු කරගෙන තමයි අපිට මේ කියා දෙන්නේ මෙහෙම කරන්න, මෙහෙම වැඩුවොත් ඔබට මේ මාර්ගය දියුණු කරගන්න පුළුවන්. හරි එහෙනම් පැහැදිලි අපිට ඒ කාරණේ. අට කතාවේ වටිනකම පේනවා. එහෙනම් බුරුමේ තියෙන්නේ අපේ අට කතාව. සිතුල්පව්ව ගැන සඳහන් වෙනවා ඒ තැන්වල නේ. ඉතින් එයාලා කියවන්නේ කොහේ විස්තරද? ලංකා විස්තර. අපිට නම්බුවක්ද නැද්ද? එහෙනම් නම්බු. ඒක කවුද කරලා දුන්නේ? බුද්ධ ගෝස්වාමීන් වහන්සේ. උන්වහන්සේනේ විශ්වයට අරන් ගියේ, ලෝකෙට අරන් ගියේ මේ කතා ටික. නැත්නම් අපේ සිංහලෙන් දෙවන අපිට විතරයි. ඒක පාලියට දැන් හරියට ඉංග්‍රීසියට පරිවර්තනය කරා වගේ තමයි දැන් කාලේ. දැන් ඉංග්‍රීසියෙන් තිබුණත් ඔක්කොම තේරෙනවා වගේ එදා පාලියෙන් තිබුණ නිසා ස්වර්ණ දීපය ආදී අර අනිකුත් රටවල් වලටත් මේ අට කතාවම තමයි රැගෙන ගියේ පරිවර්තනයෙන් පසුවත්. ඉතින් එසේ පරිවර්තනය කරපු අට කතා තමයි නැවතත් නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ මුල් කරගෙන සිංහලට පරිවර්තනය කළා. දැන් මගේ අතේ මෙන්න එකක් තියෙනවා. දැන් ලේසිද නැද්ද? පාලියකක් තියෙනවා. ඒක වෙනම තියෙනවා. ඒක දැන් අපි ළඟ නැහැ ගොඩක් ඒවා. ඒක පොත් දෙකක් විතර තමයි තියෙන්නේ. ඒව වෙනම අරන් තියලා ඇති. ඒවත් තියෙනවා. ඕනනම් කෙනෙකුට සංසන්දනය කළ බලන්න පුළුවන්. පාලි අට කතාවේ තියෙන එකම දැන් සිංහලකේ තියෙන. හරිද?
මේ කොහෙවත් නැහැ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයට විරුද්ධ මතවාද. කියන්නේ හේ අහේතුක වාදයක් මේකේ නැහැ. අකිරිය වාද නැහැ. දේව සංකල්ප නැහැ. හැමතැනම තියෙන හේතුඵල ධම්. අන්න එහෙම වෙනස් වෙලා නම් චෝදනා කරන්න. මේක වෙනස් කරලයි කියන්නේ. කිසිම තැනක එහෙම එකක් නැහැ. දැන් තියෙන්නේ මොකද්ද? වලිගේ පාග්ගෙන දන්නේ නැහැ කිසිද? ඔක්කොම දන්නා වගේ ඉන්නකොට තමයි ප්‍රශ්නේ ඇති වෙන්නේ. මොකද ප්‍රශ්නේ? දන්නේ නැහැ වැඩිය. හැබැයි ඔක්කොම දන්නවා කියලා මෙයා හිතාගෙන ඉන්නන්නේ සිතීම නිසා තමයි ඔය ඔක්කොම ප්‍රශ්න ටික ඇති වෙලා. ඉතින් මේ එක්කෙනෙක් ගැන නෙමෙයි මං කියන්නේ. ගොඩක් අය ඉන්නවා. ගොඩක් තරුණ ළමයි ඉන්නවා. පොත් වැඩක් නැහැ. හාමුදුරුවන්ට අවබෝධ වෙච්ච එක කියන්නේ. ආමුදුරන්ට කුණු හරපයක් අවබෝධ වුණොත් පිරිස් මැද්දේකනේ කියන්න වෙන්නේ. කියන්න බෑනේ මොන ඔය වඩන භාවනාව කසේ ඉංගක අවබෝධ වෙනවා ඊට පස්සේ. ළමයිනේ මට මෙන්න අලුත් වචනයක් මගේ ඥාණයට අවබෝධ වුණා අහපල්ලා කියලා කියන්නේ මොකද්ද? සුද්ධ සිංහල වචන ටිකයි. එක එක ආමුදුරන්ට අවබෝධ වෙච්ච ආහන නෙවෙයි බුද්ධෝත්පාද කාලෙක අපි ඉපදලා ඉන්නේ. ලෝතුරා බුදුරජාණන් වහන්සේට අවබෝධ වෙච්ච ටික අහන්න. එහෙව බුදුරජාණන් වහන්සේ අපිට තමන් වහන්සේට වැරදිච්ච හැටි දේශනා කරනවා. එහෙනම් මෙන්න මේ විදියට. දැන් ඉරිසියාවක් ඇති වුණා. අර අලුත් තාපසයා දැකලා මොකද මේ ආචාර්යයන් වහන්සේ ගෝලිය ගොඩක් පිරිවරන් ඉන්න ගුරුවරේ. අලුතෙන් ආපු එක්කෙනා එහෙම එක්කෙනෙ නෙවෙයි. හොඳට භාවනා කරපු ඉරිදි බල තියෙන කෙනෙක්. ඒ ඔබ ඒ පිරිසිදු තාපසයාට මේ ඉෂිවරයා කාමෝගී කුහකයෙකි අපහාස කළා. තමන්ගේ ගෝලයොන්ට ඔය තාපසයා දුස්සීල කෙනෙක්, කුහකයෙක්, කාම භෝගියෙක්. කාම භෝගියෙක් කියන්නේ කාමයන් පරිහරණය කරන කෙනෙක් කියලා කිව්වා. එහෙම ආක්‍රෝශ කළා. ඔන්න විපාක. මොනවාද විපාක? වර්ෂ දහස් ගණන් අපායේ දුක් විඳ මේ අපහාසයෙන් බුදු බවට පත් වෙලාත් කීර්ති ප්‍රශංසාවෙන් අග්‍ර වෙලා අහසේ පුණසඳමෙන් දැබලෙනකොට ඒක දරා ගන්න බැරි වෙච්ච අන්‍ය ආගමිකයෝ මොකද්ද කළේ? සුන්දරි මරලා. සුන්දරී නිසා මුලින්ම ඇති වුණේ චෝදනාවක් විතරයි. ඊට පස්සේ ඒක තවත් දරුණු වෙනවා. සුන්දරී හොයාගන්න නැති වුණාට පස්සේ මුලින් දැන් සුන්දරී යන වෙනව දැකලානේ කතා හැදුනේ. මා දවස් 15ක් අතර ගියාම සුන්දරී මැරුවා. ජේතවනාරාමේ කසලගොඩේ දැම්මා කියනවා. නැත්තම් වල දැම්මා කියනවා. එහෙම කළ රජතුමාට දන්වලා මරණ යාලම හොයාගෙන ඇවිල්ලා ඇඳක තියාගෙන අරන් ගියා. ගිහිල්ලා අපකීර්තියක් ඇති කළා. මේ තථාගතයන් වහන්සේ සුන්දරියව මරලා ගෝලියොත් එකතු වෙලා වල දාලා කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ විතරන්නේ නින්දා කළේ විෂ්ණු නාදරා නින්දා. අර සම්බන්ධ වෙච්ච ගෝලියෝ ටිකට විපාකයක් ආවා. එයාලා පිණ්ඩපාත යනකොට හරියට බයිනවා. භාග්‍යතුන් වහන්සේ වැඩි නෑ එළියටවත්. ඇයි? ලෞතුරා බුදු කෙනෙක් අපහාස කළ මේ මිනිස්සු අපා යන නිසා. දවස් හතේම වැඩ හිටියේ. ගඳ කිලියේ දොරටුවත් ඇරියේ නැහැ කියන දවස්වල දාන එක නඳුනේ ආනන්ද ස්වාමීන් වහන්සේ. හැංගුණා නෙවෙයි, බයට හැංගුණා නෙවෙයි. අන් අය කරේ කරුණාවෙන් තමයි බුදුරජාමහාස එළියට වැඩම කළේ නැත්තේ. ඉතින් මරපු කට්ටි ඉන්නවනේ. දැන් මේ අපි දන්න බුද්ධිංශයක් ඉන්නවා රජයේනේ. සාමාන්‍ය බුද්ධිංශයයි ඉන්නේ කෙලින්ම එළිපිට යන්නේ නැහැ. ටයි කෝට් ඇඳගෙන යාළ හිඟන්න වගේ ඉන්න සමහර විට වෙස් වලාගෙන ඉන්න කම්කරුව වගේ මේසන් බාස්ලා වගේ යන ගම්වලට කවුද යන්නේ? යුද හමුදා බුද්ධ්‍යාංශයෙන් යනවා. පොලිස් බුද්ධ්‍යාංශකුත් තියෙනවා. ඔය දෙකෙන් මෙහෙමයි කරන්නේ. වෙස්වලන් තමයි යන්නේ කුලී වැඩ කරන්න වගේ ගම්වලට. නේ ඇයි යන්නේ? මිනිමැරු මල්ල ගන්න, හොරකම් අල්ල ගන්න. ඇයි එහෙම නැතුව අල්ලන්න බෑ වෙස්වලන්. දැන් ඒ වගේද රජතුමාත් දැම්ම වෙස්වලපු කණ්ඩායම. දැන් මේ සුරා දූරත්ව ළඟට, ඒ සුරා දූරත්ව ළඟට දැම්මට පස්සේ ඒ සුරා පානය කරපු අය කියනවා මම නෙවෙයි උඹයි සුන්දරීව මැරුවේ, මෙහෙමයි මැරුවේ කියලා. දැන් අර වහසි බස් කියන සාමාන්‍ය වැඩක් කරලා කියනවනේ මමයි ගැහුවේ කියලා, මමයි ඇන්නේ පිහියෙන් කියලා. ආන්න බෙල්ලෙම අල්ලගත්තා. එයාලා කිව්වා අපිට මේ බාර දුන්නේ කොන්ත්‍රාත්තුව අන්‍ය තීර්ථකයෝ කියලා. දවස් හතෙන් සියල්ලම එලිපෙහෙලි වුණා. තීර්ථකයන්ට තිබිච්ච ටිකක් නැති වුණා. ටිකක් හරි දුන්නා නම් දාන්නේ, දැන් ඒකත් නැති කරයි. අපේ බුදුරජාණන් වහන්සේට මුන් මේ බොරුවටයි නින්දා කරේ.
කියන්නේ නැද්ද දැන් එහෙම වුණා කියනෝනේ එහෙනම් තිබිච්ච ටිකක් නැති කරගෙන ලාභ සත්කාරයෙන් පිරිහුණා බුදුරජාණන් වහන්සේගේ ප්‍රශංසා නී කීර්ති ප්‍රශංසා ලාභ සත්කාර නැවත නැවතත් වැඩි වුණා ඔන්න ගාථා වලින්ම කියලා තියෙනවා සිංහලෙන් කිව්වොත් මම සකසා පුදන ලද ශ්‍රුතවත් බ්‍රාහ්මණෙක් වූයෙමි ඒ කියන්නේ මේ බ්‍රාහ්මණය දැනුම තියෙන කෙනෙක් ශ්‍රුතවත් හැබැයි අභිඥා එව නැහැ මහාවණේ 500ක් ගෝලයන්ට ශාස්ත්‍ර පුරුදු කළා ඉගෙනුවා එහි පැමිණි පංචාභිඥා මහා තෙරදී ඇති ඉසිවරයෙකු දැක මම බොරුවේ නිර්සියාවෙන් දොස් පැවරුවෙමි මමද මගේ සිසුන්ද මේ ඉසිවරයා කාම්භෝගියකි කීවෙමි මානවකයෝද මාගේ වචනය පවසමින් අනුමෝදන් වූහ ඒ කියන්නේ ගෝලයොත් මගේ වචනයම පිළිගත්තා අනුමෝදන් වුණා ඉක්බිති මානවකයෝ ගයක් පාසා පිඳු පිනිස යනකල් ගයක් පාසා පිනිසින් යනකල් ඉසිවරයා කාම්භෝගියකි මහජනතාවට කිව්වා මොකද්ද කිව්වේ පින්ඩපාත යන ගමන් ගෙවල් වලට කියාගෙන ගියා අර ඉන්න ඉසිවරයා කාම්භෝගියෙක් කියලා වැරදි මතයක් ගමේ ඇති කරා මේ කර්ම බලයෙන් 500ක් භික්ෂුන් සමග සියලටම සුන්දරිය විසින් සුන්දරිය හේතු කරගෙන අපහාස විඳින්නට සිදු වුණා දැන් සාදු කියන්න එපා හොඳේ ඔබට අනුමෝදන් වෙන්නවත් බෑනේ නේද වෙන්න ඕන බය වෙන්න විතරයි ඉරිසියාව කියන එක ලොකු දෝෂයක් ඒකවට පස්සේ මිනිස්සු පව් පුරව ගන්නවා ඊට පස්වෙනි ප්‍රශ්නෙන් කියන සීලා වේදෝ බේදයට පස් සිත් ඇතිව ඛේදයට පස් සිත් ඇතිව සීලය ඉවතලිය අතීතේ බෝසත්ුණාස් දැන් මෙතන මේකයි කියන්නේ සංඝ බේදය ඇති වුණා සමන්නාසික පිළිස දෙකට බෙදුණා ඒකට හේතුව මේ කියන්නේ බෝසත්ණන් වහන්සේ තමන්ගේ බාල සහෝදරයාත් දෙන්න තාත්ත මරුණට පස්සේ දැන් අයියායි මල්ලි අයියා තමයි බෝසත්ණන් වහන්සේ මල්ලි තමයි අනිත් එක්කෙනා මේ දෙන්න රණ්ඩු කරන්න පටන් ගත්තලු දීපල වෙනුනේ සාමාන්‍ය සුලභ දෙයක් නේ දැන් උනා තියන ගන්න පවුල් වල නේ ඇති සාමාන්‍ය ජීවිතයක් ගෙවන කාලේ බෝසත්ණන් වහන්සේලා දෙහිම් ප්‍රශ්නයක් වෙලා තියෙනවා බේදයක් මල්ලිත් එක්ක ප්‍රශ්නයක් ඇති වුණා කලකෝලාර කරගත්ත විරුද්ධ වුණා බෝසත්ණන් ශක්ති බලයෙන් කනට සොයුර ඉවත් කොට ඉවෙන් කළ දැම්ම පිරිසෙන් ඥාතින්ගෙන් වෙන් කරගත්තා එයා සල්ලි බලෙන් එයා ඉවත් කළා ඒ කර්ම බලයෙන් අර මල්ලිය වෙන් කිරීමේ විපාක බලයෙන් සතර පාය දුක් විඳගෙන ඇවිල්ලා ලෝතුරා බුදු වෙන ආත්මේ දේවදත්ත කුමාරයා නැත්තම් යසෝදරාවගේ අයියා නේ මා අයියා නැත්නම් රාහුල කුමාරයාගේ මාමා බෝසත්ණන්හසගේ මස්සිනා තේරෙන්නේ මස්සිනාට වෙච්ච දේ නේද මොකද උනේ මේ වෛර කවද බඳගත්තේ සේරි වාණිජ ජාතකේ හේතු කාරු දන්න කියන්න ඕන දහිත අර රන්තලියක ප්‍රශ්නේ නේද කච්චපුටයි සේරි වාණිජ එතකොට අවංචාවෙන් තමයි දේවදත්තලුණාසේ තලිය ගන්න හිටියේ නමුත් අවංක වූ බෝසත් වෙලෙන්ද සියලු ධනය දීලා තලිය අරන් ගියා මගට යනකොට පාරුවේ නැගලා මගදී තමයි ආවේ ගඟ ළඟට විල්ලකුවා තොටියෝ නැවත වරෙන් නේද මේ කිව්වා නම් තොටිය පැද්දේ නෑ මන්නේ තොටිය අර පැත්තනෝ ගියා මේ ඉතින් කරගන්නම දෙයක් නැත්තන ඔය වැලි ටිකක් අරගෙන දිවුරුව සපත කළා මේ වැලි ගානට උඹෙන් මම හරි පේනවනේ මේ අමාරුව පොඩි තැනකින් වැඩේ පටන් අරන් තියෙන ඒ සිනේ ඔය කියනවනේ තමාර එක එකව නේද මැරෙන කොටේ පස් කාගෙන මැරෙනවනේ වෛරේ ඒක නිසා අපිටත් එහෙම වෙන්න පුළුවන් ජීවිතේ අපිට කවුරු හරි අපිව මරන්න පුළුවන් ඒත් අපි වෛර කරන සිතින්නම් මැරෙන්න ඕද නෑ පුළුවන් නම් බුදු ගුණ ටිකක්වත් හිතාගෙන ඕන කොහොමත් මැරෙන්න එකනේ බොවත් මරාගෙන මැරෙනවයි කියලා ඉන්න ඕනේ එහෙම වුණොත් වෙන්නේ විපතක් දැන් පේනවනේ ආත්ම කීයකද ජාතකම කොච්චර තියෙනවද මෙහෙම පලිගත්තු ආත්ම වල තියෙනනේ අර චුල්ල පදම ජාතක කුමාරයව චුල්ල ධර්ම පාල ජාතක චූටි ළමයා තමන්ගේ පුතා කෑලි වලට කැපුවා අම්මා කෑලි එකතු කරනවා කපනවා මහෝ වදකයට වදකයට කියලා තරහට ඇයි තාත්ත වෙලයි පොදුනත් එන්නේ මොකක්ද වෛරය දැන් කපි ජාතකේ නේද ඔක්කොම දැන්
රජතුමාගෙන් බේරෙන්න අනිත් පැත්තට පනිනවා වැලේ එල්ලලා. දැන් වැල දිග මදි. බෝසතාණන් වහන්සේ බඩේ වැදගෙන කොටසක් වැලේ කෙලවර පැන්නා. අත් අල්ලන් ඉන්න දැන් එයා තමයි ඉතුරු ටිකට ඉන්නේ. රජතුමා 499 යම්ම ගෝලියෝ ටික පැනලා ගියා එහා පැත්තට. අන්තිමට ආවේ කවුද? මේ වෛරක්කාරයානේ. අර පිටේ මසුත් ඉරාගෙන තමයි පැන්නේ. ඒ වගේ තමයි ලැබෙන වෙලාවේ පලි ගන්නවා. දැන් මෙන්න සාපේ. මොනව වෙන්නද ගියේ දේවදත්ත රුණහන්සේ ලෝතුරා බුදු වෙන. අර රන් තලියන් නිසා පාර වරද්ද ගත්තා. උපනුපන් තැන පලි ගන්න ඉන්නේ. මස් කනවා කියලා සමහර අය යනවානේ. බව කනවා නේ. ඇත්ත කනවා. එහෙම ආවට පස්සේ ආය කනවා තමයි. කන්න පුළුවන් දැන්ල තමයි ඉපදෙන්නේ. බල්ලෙක් උනත් බැල්ලියෙක් උනත් සමහරට පැටව කනවා. පැටව කනවා. දැන් මෙහෙ හිටියා එයාගේ පැටව එයා කන්නේ. යාළු බැල්ලියෙක් කියන එයා දාන දාන පැටව මෙයා කනවා. අන්තිමට දැන් ඔක්කොම මැරිලා ගියා අවසාන වශයෙන්. දැන් නැහැ. දැන් මෙහෙ ළඟදී පිඹුරෙක් හිටියා. ඒ පිඹුරා මම පිඹුර නම් දැකලා නැහැ මම. බැල්ලිය දැකලා තියෙනවා. දැන් මේ රෑ නිදාගත්තු බැල්ලි උදේ වෙනකොට නැහැ. ලොම ගහක්වත් නැහැ. කවුද ගිලලා තියෙන්නේ? බහිරවයා. පිඹුරා. ඉතින් මේ ළඟදී තව දෙන්නෙක්ව ගිලලා තියෙනවා. දැන් ඇයි මේ ගිලින්නේ? දෙන්නම් වැඩේ කියලා ආපු කට්ටිය තමයි. මැරෙනකොට එයත් වෛර බැඳගෙන මැරුණොත් මමත් උඹව කනවයි කියලා. අන්න එන හොඳම උදාහරණ තමයි කාළි යක්ෂණියගේ කතා. කලින් එයාගේ ළමයි මැරුවා. එයා වෛර කරගෙන ගිහිල්ලා ඉපදුනා ගෙදරම බැලලියෙක් වෙලා. අර ළමයි නැති කරපු ගෑනුන් දා ගිහිල්ලා ඉපදුනා කිකිලියෙක් වෙලා. මොන මතකද දැන් පැටලි නැත්තම් මගදී කතන්දරේ. දැන් ළමයි නැති වෙච්ච කෙනා තමයි බැලලි උනේ. එයා තමයි වෛර බැන්දේ ඇත්තටම. එයා තමයි කිව්ව උඹේ උඹේ ළමයිත් මං කනවයි කියලා. ඉතින් කිකිලි දාන දාන විතරේ බැලලි ගිහිල්ලා කනවා. කිකිලි වෛර බැඳගත්තු උඹේ ළමයිත් මං කනවා. කිකිලි ගිහිල්ලා ඉපදුනා කොටි දෙනක් වෙලා. බැලලි ගිහිල්ලා ඉපදුනා මුව දෙනක් වෙලා. දැන් වෛර බැඳපු එක්කෙනා තමයි මුව දෙන උනේ. දෙවනි පාර වෛර බැඳපු එක්කෙනා තමයි කොටි දෙන උනේ. දැන් කොටි දෙනක් ගිහිල්ලා බිහි කරන කරන මුව පැටව කාලා අන්තිමට මුව දෙනක් කාලා දැම්මා. මෝදනයිමත් ගිහිල්ලා වෛර බැඳ යාමනේ කොහමත් මුලින්මත් එයා ඉපදෙනවා කාළි කියන යක්ෂණී වෙලා. දැන් කාළි ගොඩාක් ප්‍රසිද්ධයි නේ මේ කාලේ නේ පැණිය නිසා නේ. මම මං කාළි කියලා කියන්නේ. ඉතින් ඒ කාලිත් මේ කාලිත් කවුද මේ කාළි කියලා දැනගත්තට පස්සේ බය වෙන්න ගැට්ටි. ඉතින් අර කිව්ව කොටි දෙන ඉපදෙනවා සවැත් නුවර ගෙදරක ගෑනු ළමෙක් වෙලා. තරුණ වයසේදී මෙයා විවාහ වෙනවා. ළමයි ලැබෙනවා. පළවෙනි දරුවා ලැබුණ ගමන් අර වෛරය සිහි වෙලා කාලියනවා. යක්ෂණියන්ට පුළුවන් වෙස් මාරු කරගන්න. ඇවිල්ලා යාළුවෙක් ඉදිරිය ඇවිල්ලා බලන් ඉද්දී ළමයා කෑවා. දැන් බලන්න කොයිතරම් පවක්ද කියලා. එකක් තමයි මිනිස්සෙක් ළමයෙක්. ඒ ළමයට කොච්චර වේදනාවද දෙයත් විපාකයක් කරලා කර්මයක් කරලා ඉතින් මැරෙන්න. අම්මට තාත්තට. දැන් බලන් ඉන්න වෙනවනේ කණ හැටි. යක්ෂණියෙන් එන්නේ. දෙවනි ළමයාත් කෑවා. දැන් ඒ නිසා මේ දෙන්න යනවා තමන්ගේ අම්මයි ගෙදරට යනවා. එතකොට මෙයා මාස පහක් මේ යක්ෂණී යදින වතුර කොහෙටද? අනෝතප්ත විලේ ඉඳගෙන අදිනවා. වෙසමුණි රජතුමාට යක්කුත් වැඩ කරනවානේ. ඔව්. ඒ සමහර යක්ෂණී යක්කු මේ වතුර ඇදලම පණ යනවලු මගදී. මෙයා ඉතින් මාස පහ ගෙවල එනකොට අර ළමයා දැන් බිහි වෙලා නමුත් තියාගෙන දැන් ගෙදර එන්න එන ගමනේ දෙවුරම් බෙහෙර පොකුණි තමයි නාන්. මේ නෝනා මහත්තය දෙන්න. ළමයාත් ගොඩ දැන් එනවා. නෝනා නාල ළමයාට කිරිපොවමින් ඉන්න මහත්තය නානපා. අරය ඈ ඇති නම් දුවන්ගෙන වෛරේ මතු වෙලා කනවා කියාගෙන. දුවන්ගෙනකොට මෙයාට පේනවන්න යක්ෂණී එනවා. දැන් ඔය යාළුව දෙන්නනේ කලින්. එක සපත්නීනේ කියන්නේ එක මහත්තයගේ නෝනලා දෙන්නනේ මේ. නේ ඒකනේ ප්‍රශ්නේ වනේ ළමයි නැති කෙනාට ඒ කාලේ තිබුණා ඉතින් ප්‍රශ්නයක් නැහැ ඉස්සර. දැන් නෙවෙයි ඉස්සර. ළමයි නැත්තම් දෙවෙනි නෝනාත් ගේන්න පුළුවන්. ඒකේ වරද කාගේද? ඒ ගෑනු කෙනාගේ වරද. ඒ නිසා ඒ සමාජය anu ඉන්දියාව ඉස්සර එහෙම කළා. දැන් මෙයාමනේ නෝනව ගෙනත් දුන්නේත්. පිට වෙන ගෑණියෙක් ගෙනව මට වෙනස්කම් වෙයි මගේ මේ යහළුවෙක් යෝජනා කරනවා කියලා ගිහින් කතා කරලා ඔක්කොම දේපල ඔයාට අයිති වෙන්නේ කියලා අන්න ගෙනා. ඒත් මොකද කරේ? නංගියේ ළමයෙක් ලැබෙනකොට මට කියන්නේ මම ඔබට සලකන්න ඕනේ කියලා. මොකද කරේ?
ගබ්සා වෙන බෙහෙත් දදා දුන්නා. දෙපාරක් ළමයි නැති වුණා. තුන්වෙනි පාර නොකිය හිටියා. ඒත් ලොකු වුණාට පස්සේ දරු ගැබ බෙහෙත් දීලා කොහොම හරි ළමයා හිර වෙලා තමයි දෙන්න මැරුණේ. ළමයාත් අම්මා. ඒකයි වෛර බැන්දි. මම උපනුපන්ත නොබෙන් පලි ගන්නවා. දැන් දෙවුරම් වෙහෙර දොරටුව දක්වා මේ වෛරය ආවා. අරාම ළමයා වඩන් දිව්වා සැවැත්නුවර දෙවුරම් වෙහෙර ඇතුළේ ධම් සභාවට. එනකොට බණ කියන භාග්‍යතුන් වහන්සේ ගිහිල්ලා අර මේ තියෙන පුටුව කකුල තියෙන එක ඕක උඩින් තිබ්බ ළමයා. තිලකෝ ස්වාමීන් දරුවා බේරලා දෙන්නේ කියලා. ඉතින් හා හරි. ඉතින් එයා ඉතින් බය වෙලා හිටියා. ආනන්ද සයන් හස්සිට කර යක්ෂණී ඉන්න ගේට්ටුව ගාව එක්ක ඉන්න. මොකද එයාට එන්න දෙන්නේ නැහැ. කවුද එන්න දෙන්නේ නැත්තේ? ඔය සුමන කියලා දිව්‍යරාජයෙක් ඉන්නවා. ඒ අධිගෘහිත වෙලා තෙන්ට දොරටුවට අමනුෂ්‍යන්ට එන්න දෙන්නේ නැහැ සාමාන්‍ය. මේ විහාරවල ආරණ්‍යලත් එහෙම දෙවරු ඉන්නවා. එයාලා ආරක්ෂා කරනවා. හීනාත්ම භාවවලට ඒ තැන්වල ඇතුල් වෙන්න දෙන්නේ නැහැ. අවසර ගන්න ඕනේ එයාලගේ. ඉතින් අවසර නැති නිසා ආනන්ද සයන් හස්සිට කෝ එන්න කිව්වා කියලා එකගෙන ගියා. යක්ෂණිය දැකලා නැහැ නේ කවුරුන්නේ? ඔව් ලෝම එහෙම තියෙන ඇඟපුරා කළු පාටට දක් තියෙන මේ වක්ස වක් වෙලා ඇස් දෙක රතු පාටයි. කොණ්ඩේ කඩා දාගෙන අපි කියන යක්ෂණී වගේ කියලා කොණ්ඩේ කඩා ගත්තු අය ඉන්නකොට අපි කියනව නේද? හරි. එහෙම වෙනකොට දැන් මේ අම්මා බයේ ගැහෙනවා. මගේ ළමයා කයිද? අනේ ස්වාමීනි එන්න දෙන්න එපා එන්න දෙන්න එපා. ඊපස්සේ නෑ නෑ කටපියා ඉන්න පොඩ්ඩක් බලන්න. ආ. ඇව් ඇයි මේ? යාරුඩු නමත් තහනේ ඇයි මේ කියලා. කවුද මේ ඉන්නේ කියලා. කිව්වා ස්වාමී උඹලා දෙන්න මට හම්බුන්නේ නැත්තම්. මට හම්බුන්නේ නැත්තම් කොළොංගස් වැසි දෙවියොන්ගේ වලස්සුන්ගේ වෛරය වගේ සසර පුරා යනවායි. නැතත් නයි පොළොන් වෛරය නයි මුගටි වෛරය නේ. ඉවර වෙන්නේ නැනේ කල්පයක් තිස්සේ. මේ කල්පේ පවතිනකම් පවතිනවා වෛරය. එහෙනම් උඹලා කවුද බේරගන්නේ? දැන් මං ළඟට ආපු නිසා හොඳයි. දවසේ දේශනා කළා නහි වේරේන වීරාණි සම්මන්තිද කුදාචන අවේරේනච සම්මන්ති ඒස ධම්මසාරි. වචන හතරයි පද හතරයි. ඒ හතර අහලා කාලි යක්ෂණී සෝවාන් ඵලයට පත් වුණා සාදු කියන. වෙන ක්‍රමයක් නැහැ දමණයකට දැක්කන්. එහෙනම් පින තිබිලා තියෙන යක්ෂණියෙක් වුණත් පෙරම්පුරන් ඇවිත් තියෙනවා. දැන් කෝ දෙන්න කියලා ළමයා. බයෙන් බයෙන් දෙන්න බෑ කියනකොට කෝ නෑ දෙන්න බය වෙන්න එපා. යක්ෂණී තත් දෙකෙන් ගත්තා. ළමයා වඩාගෙන උරුතල් කරලා ආයෙත් දුන්නා. ඊපස්සේ යක්ෂණි අඬන්න ගත්තා. ඇයි අඬන්න ගත්තේ? ඇයි අඬන්නේ ඇයි කියලා භාග්‍යවතුන් වහන්සේ බලන්න බෑ. බුදු කරුණාව දිහා පොඩ්ඩක් බලන්න. කිව්වා මෙච්චර කල් කෑවේ මස් කිව්වා. අදින් පස්සේ ඒකත් කන්න බෑනේ දැන් සෝවාන්නේ. සත්තු මරන්න බෑ. ඒ නිසා ඒ ටිකවත් දැන් ලැබෙන්නේ නැහැ මට. බඩ ඉන්න තමයි කො ඉන්නේ. ඊපස්සේ බුදුරජාණන් වහන්සේ කිව්වා දැන් මේ උඹේ එහෙලියනේ සසරෙදි. කතාව දැන් කියන්න ඇතිනේ භාග්‍යවතුන් වහන්සේ හැමෝටම ඇහෙන්නේ. අපි කතාව දැනගෙන දැන් මේක අහන්නේ. ඒ කියපු වෙලාවයි කිව්වා දැන් උඹේ හිලිය මේ ඉන්නේ. ඒ නිසා අදින් පස්සේ උඹ තමයි මෙයාව බලා ගන්නවා. යක්ෂණී බාර දුන්නා අර මනුස්සයාට, ගෑනු කෙනාට, ළමයාගේ අම්මට. මොකද්ද කරන්න ඕන? ගෙදර මොනවා හරි හදනවා නම් කෑමට ඒකේ පළවෙනි කොටස දෙන්න ඕනේ යක්ෂණීට. දැන් යක්ෂණී කන්නේ මොනේ? බත් නේ. බත් කන හරක් නම් දැකලා තියෙනවනේ. යක්ෂණී දැකලා නෑ. සාමාන්‍ය අපි ආලා තියෙනවා කැවුම් එහෙම ඒ පිළී ජාති යක්ෂණියන්ට දෙනවයි කියලා. යක්ෂයන්ට ඔය දොළ පිදීනි කියලා දෙන්න. ඔය ඒ පිළුටු පුළුටු ජාති දෙනවනේ. අරක්කු ටික සිගරට් එකක් එහෙම දෙනවා. ඇයි යක්කු බොනවා කියලා අපි දන්නවනේ. ඔය සමහර යක්කු බොන නිසා. ඒව තියන්නේ කොහෙද? හතරමං හන්දිවල. යක්කු ඉන්නේ එතකොට කොහෙද? හන්දි ගානේ. ඒක හන්දිවල යනකොට රැට ඉතිවිසෝ භගවා අරහං කිය කිය දුවන්න තමයි තියෙන්නේ. සෝම් පිටුන තියෙනවා. ඒවයි තියෙනවා. සෝහනේ තරම් යක්කු කොහෙවත් නැහැ. හරිද? එහෙනම් ඒ පැවරීම කරලා දුන්න භාග්‍යවතුන් වහන්සේ අන්න කෑමෙනුත් සංග්‍රහ සෝවාන් කළා පළවෙනි වර. ආත්මහතෙන් දුක ඉවරයි කොහොමත්. හැබැයි මේ ජීවිතේ දැන් පවත්වන්න එපා. දැන් යක්ෂණේක වට මිනිස්සෙක් වගේ අපි මවා ගන්නකෝ. ජීවත් වෙන්න එපා. දැන් වෙන කොහෙවත් යන්න එපා. ගෙදර යන්නකෝ. ගෙදර පිටිපස්සේ නවත්තලා කන්න දුන්නා. දැන් මෝල් ගස් වලින් අර කොටනකොට ඔළුවට ගහනවාගේ දැනෙනවා කියන්නේ. ඉන්න බෑ. ඊපස්සේ ඔහොමම තැන මාරු කරලා ලිම් පොලට ගිහින් ළිඳ ළඟ ඉන්නත් බෑ. පිල ළඟ තිබු එතන ඉන්නත් බෑ. ළමයි වෙල මුත්‍රා කරනවා ඇඟට. ඉන්න දෙන්නේ නැහැ. ගන්දොරකට දුවම ඊතල වලින් මිදින් ඉලක්ක ගන්න යක්ෂණී ළමයි. තෙල්ලමට. බැරිම තැන කියලා කැලේ නතර කළා ගහක් යට. නතර කරලා හැමදාම බත් හැලිය ගානේ
ගිහිල පූජ කරනවා. එහෙම දෙනකොට යක්ෂණි වැඩක් කළා. මේ කාලේ වහිනවා, මේ කාලේ වහින නිසා ගොඩ ගොවිතැන් කරන්න. මේ කාලේ වහින්නේ නැහැ, ඒ නිසා මඩ ගොවිතැන් කරන්න කියලා අර පවුලට විතරක් නිමිති කිව්වා. අනාවැකි කිව්වා. එයාට කියන්න පුළුවන් යක්ෂණියන්නේ එරිදි බල තියෙනවා. ඔහොම තමයි අපි වරුදු උනේ දේවාල වලට කියලා සාස්තර අහන්න ඔන්න යක්ෂණීගේ කතාව. දැන් කාලි කියලා දිනවන දේවාල වලට ගිහිල්ලා අපි අහන්නේ. ආ ඒක තමයි මේ වෙලාව තියෙන්නේ. ඊට පස්සේ ගමේ මිනිස්සු අහන උඹලයි කුමරු විතරක් ඇයි සරු වෙන්නේ? අපේව නම් එක්ක නියකට අහු වෙනවා, එතන වතුරට අහු වෙලා මේ කුණු වෙන උඹලට එහෙම වෙන්නේ නැහැ. ඇයි දැකලා නැද්ද අපි කෑම අරන් යනවා යක්ෂණීට? එයා අපිට කියනවා උඹලත් කෑම ගිහින් දුන්නොත් උඹලටත් කියයි පලාපල්. ඊට පස්සේ ගමේ මිනිස්සු ලෑසි කරගත්තා බත් අරන් යන්න. එහෙම යනකොට බත් හැලි 8ක් දවසට ලැබිලා තියෙනවා. දැන් මේ දේවල් නම කාලි දේවල්. තාමත් ඉන්නවද නැද්ද? එහෙම තාමත් ඉන්නවා. ඒක ආන්න එක හේතුව. ඒකනේ කියන්නේ කොණ්ඩේ කඩාගෙන නේද? නට නට කියන්නේ කට්ටි සාස්ත්‍ර. ඒතර කාලිම විකුණගෙන තමයි යාලා කන්නේ. නමුත් මෙයා ඉන්නේ ඉන්දියාවේ. ඒ අදාළ දේවස්ථාන ඉන්නවා යා කෝවිලේ ඉන්නවා කියන අපි. දැනුත් ඒ කෑම අරන් යනවා ඒ පලාත්වල මිනිස්සු ගිහිල්ලා පලාපල අහගන්න පුළුවන්. දැන් ඕක හොයා ගන්න ඕනේ ඔක්කොම කලින්. මොකද ශාස්ත්‍රයක් වෙන ශාස්ත්‍ර කියන්නේ නැහැ. අර ගොවිතැන් ගැන තමයි ගොඩක් කලාවට කියන්නේ. ඉතින් අපි මේ කියන් ආයේ මොනවා ගැනද? වෛර බැඳ ගැනීම විපාකය ගැන. කවුරු ගැනද? දෙව්දත් තෙරුන් වහන්සේ. දැන් කාළියක්ෂණිගේ වෛරය ආත්ම හතරින් ඉවර වුණා. මේක ආත්ම කීයක් ආවද? ඇවිල ලෞතර බුදු වෙන ආත්මේ. තමන්ගේම මස්සිනාට මේ වෛර බඳින්. ගිහි කාලේ පව වෛර කරලා තියෙනවා. යුද සරම පෙන්නද්දි පව. එහෙම ඇවිල්ලා අන්තිමට පැවිදි වෙනවා. බුදුරජාණන් වහන්සේ පැවිදිලා බුදු වුණා. මමත් පැවිදි වෙලා බුදු වෙනවා. මහානුනෙත් ආනන්ද බගු කිම්බිල කියන කුමාරවරුත් එක්ක තමයි මහන්ලා තියෙන. උපාලි කපුවයි ඔක්කොම ගිහිල්ලා. බුදුරජාණන් වහන්සේ දන්නේ නැතුවද මෙයා මෙහෙම කරනවා කියලා? දන්නවා. භාග්‍යවතුන් වහන්සේට නවත්තන්න බෑ. කර්ම විපාකයන් එන්න යන්නේ. මුලින් හොඳින් හිටියා. පස්සේ මොකද කරේ? අභිඥා බල ලැබුණා. හොඳ හිත දියුණු කරගත්තා යා. අභිඥා ලැබුණා. අජාසත් කුමාරයව පහදව ගත්තා. ඉරිදි ප්‍රාතිහාර්ය දක්වලා. ඒකයි කලේ. එතකොට මේ දෙව්දත්තරුන් වහන්සේ කර්ම විපාක කිහිපයකට මුල් වෙලා තියෙනවා. දුනුවා යන්නේ දෙව්වා. නාලාගිරි ඇතුවෙව්වා. බැරිමතන තමන්ගේ අතින්ම ගලක් පෙරළුවා. සංගවේදිකලා අන්තිමට සංගවේදිකරේ කොහමද? අනිවාර්යෙන් කළ යුතුයි කියලා නීති පහක් දැම්මා. දමා ගත්තා. ඒ කියන්නේ නිර්මාංශ විය යුතුයි. කැලේම වාසය කළ යුතුයි. පාංශු කුල සිවුරු පමණක් පෙරවිය යුතුයි නේද? පින්ඩපාතික විය යුතුයි කියලා ඒ දූතාංග වලට අදාළ වෙන මේ පහක් සහ අතිරේක වශයෙන් කිව්වොත් අර මේ නිර්මාංශ පස්සේ නේ. ඒකත් ඉතින් ඇත්තනේ. දැන් කට්ටිය පැහැදෙනකන්නේ. ඒක නිසා අපි කියනවා නිර්මාංශ වෙනකොට දේවදත්තගේ පිරිසට යන්න එපයි කියලාත් කියනවා. ඒ නිසා මැදහත් වෙන්න කරවල පොඩ්ඩක් වගේ කෑවට කමක් නැහැ. විශේෂයෙන් අපි කියන මොනවද කන්නේ? උඹල කඩනේ. උඹල කඩ පොඩ්ඩක් ටිංගිත්තක් කෑවට කමක් නැහැ. මුකුත් වෙන්නේ නැහැ. හැබැයි මස් කන්න කියලා පෙරේත කම යන්න ඕනේ නේද? මමත් දැන් තීරණය කරලා තියෙන මේක විනේ තියෙන නිසා කරනව නෙවෙයි. මේ මස් කන්නේ මොකටද? වැඩක් නැහැනේ. වෙන සතෙක්ගි මසන්නේ අපි කන්නේ. අනිත් එක මේක විසයි කියලාත් ඔන්න හොයාගෙන තියෙන විද්‍යාඥයෝ. ඒ නිසා ඒ පැත්ත බලලා ඔය මස් වගේ දේවල් අනුභව කිරීමෙන් වලකී සිටිනවා. ඒක ඇඟට හොඳයි. ඒක සීලයක් නෑ හොඳේ. ඒක සීලයක් නෑ. දැන් පැහැදෙන්න එපා. නින්දා ලෝක හඳුරුවොත් මස් කන්නේ නැහැ කියලාද කිව්වයි. මට මං ගැන පැහැදෙන්නත් එපා. මොකද ඒක නොකා ඉන්නේ කොහොඳයි. කුකුල්ලෝ හදන්න අර බෙහෙත් වර්ග ගොඩාක් විඳිනවා. ඒ නිසා ඒවා කන්නේ මොකද අපි නේද? ඕන්න කුකුලෙක් හදන් කන්න. එතකොට ඕමෝන වලින් බේරෙන ප්‍රාණඝාතයට අහු වෙනවා. ඉතින් කොහොම හරි මේ සමහර තැන් තියෙන ඉන්දියාවේ මන් දැක්ක ගියාම ඒ කුකුල පණ පිටින් ඉද්දෙද්දි මරන්න පෙන්නන්න. ඒ ගියාම පෙන්නුවොත් මෙහෙත් තියෙන මෙහෙත් තියෙන ඒ ප්‍රෙස් පිට දෙනවා කියලා කියන්නේ. ඉතින් කොහොම කිව්වත් අපිට පේන්නේ මේ දිව පිනවන්න කියලා. ඇයි අපි සව සතෙක්ක මරන්නේ නේ? අර වගේ තැන්වල දැන් වියට්නාම් පොළට ගියාම අපි අහු වෙනවා කෙලින් ප්‍රාණඝාතයට. මොකද ආන්දෝ සර්පය පණ පිටින් ඉන්නේ පොලේ.
මාළුත්ティーන ටැංකිය වල දාලා ඒ පෙන්නපු එක වරන් මරලා දෙනවා ඉවරයි. හරිද? ගැරන්ටි එහෙම කන්නේ නැනේ ගැරන්ටි. ප්‍රෝස් කරලා හුණු. ඒක තමයි තත්ත්වය. දැන් ඒකින් අපි ගැලවෙනවා භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ නිසා. කන්න එපා කියලාත් නැහැ. කන්න කියලාත් නැහැ. තම තම නැනපමණින් දැනගත යුතු. අපි දෙන දෙයක් අගත අපි ඕ ඉතින් මේ පවක් නැහැ. ඉතින් අර එක පොඩි රසකට දෙයක් තියෙන්නත් ඕනේ ඉතින්. ඒකට ඉතින් කුකුල්ලු මරන්නම ඕනේ නැහැ. ඕ අර හාල් මැස්සෙක් කාර්ය ගෙනවට කමක් නැහැ ඉතින් පොඩ්ඩ. ඕ. නැත්නම් ඒකක් නැති වෙනවනේ. ඒ ස්වාමීන් වහන්සේ හාල් මැස්ස වලදනෝ. කුකුල් මස් වලදන්නේ? නෑ ඒක අමුතු සීලයක්. තියන තියන රස තුස්නා මේකනේ දැන් වෙන්නේ. වලදන්නේ බෑ ජීවත් වෙන්න. දැන් දියරහට ඔක්කොම ලැබුණට පස්සේ වළඳ ගන්න බැරි වුණාට පස්සේ මොකද්ද කරන්නේ? වැඩි කල් ජීවත් වෙන්න වෙන්නේ නැහැ. ඒක ප්‍රායෝගික ප්‍රශ්නයක්. ආහාර ගැටලුව. ඒ කාලෙ පුරුදු වෙලා වනචාරි නිසානේ. කැලේ හිටි වැඩි වැඩි පරපුරෙන් යන කාලේ. ඒක ඇත්ත. දඩයන් කරනවානේ. මෙහෙත් ඉන්න දඩයක් කාර්ය මේ පැත්තේ. තලගොයි මරණ, වඳුර මරණ. දිව කියනවා දිව කියනවා. ඒක මම තීරණයක් ගත්තා මොකද හේතුව දැන් මේ කැලේ සත්තු මම මරනවා කියලා අපිට ආරංචි වෙනවා ඒ සත්තුම ගැන අපිට මස්සලට දුන්නොත් එහෙම කන්නේ කියලා කොහොමද අපි කන්නේ නේද පැහැදිලිද ඒක ඒ නිසා දැන් ගොඩ මස් කෑම වර්ජනය කරනවා දිය මස් වැළඳීම තමයි තාම තියෙන්නේ ඒකත් ටික ටික පස්සේ අඩු වෙයි යනකොට ඕම යනකොට කන්න බැරි සා කාලයක් කියන්නේ කොහොමද දත් ටිකේම ඇවිල්ලා එතකොට ඒකත් වර්ජනය ඒත් වැඩි අනිවාර්යෙන්ම අවශ්‍ය වෙන උඹය කඩ හෝ මොනවද කරවල ටිකක් නේද කියන කොටත් ඔන කියලා බේරෙනවා හරි ඒකට හේතුව තමයි බෙහෙත ගන්න හරි අමාරුයි මේක බෙහෙතන්නේ වළඳනවයි කියන එකත් ඖෂධයක් ඉතින් මේක කරගන්න ඕන කොහොම හරි මේක පවත්ව ගන්නත් ඕන නිසා දැන් එහෙනම් අපි දෙව්දත්තරුන් ගැන කියාගෙන ආවා ඒකෙන් පේනවා කොච්චර විපතකට එයා වැටුණාදනේ බුදුරජාණන් වහන්සේ උනේ පොඩ්ඩයි චූටි දෙවලි. මෙයාට කොච්චර විපතක් වුණාද? මෙයා කීපාරක් අපාය ගියාද? දැන් කලාබු රජතුමා වෙලා අතපය කැපුවානේ. සාන්තිපාය තාපස්සේ ඒ කවුද? දෙබුදත් තෙරුන්මනේ. ඒ ආත්මෙ පොළව පලාගෙන නිරේ ගියානේ. අහලා තියෙන? ගියා නිරේට ගියා අවීචියට. දැන් මේ සැරේ ගියේ කොහෙද? අන්තක්කල්පයකට අවීචියට ගියා. අන්තක්කල්පයකට. ඊළඟ බුද්ධෝත්පාදේනම් අපාය නිරේ. යදුන් 100ක් දිගයි. පළල එංග ඒ කියන්නේ අවීචි මහනිරේ පිරෙන්න මෙයා ඉන්නේ පිරෙන්නම ඉන්නවා පසෝ පසේ බුදු වෙනවා මොකද හේතුව බුදු වෙන්න පෙරම් පුරන් ආවොත් පසේ බුදුවත් වෙන්න පුළුවන් බුදු වෙන්න ගියොත් බැරි වුණොත් මන බුදු පසේ බුදු හරි එහෙම නිසා මේ වෛරය කියන එක හොඳ දෙයක් නේ මේ පුළුවන් තරම් හිත හදා ගන්නකොට වෛර කරන්නාට ප්‍රේම කළ යුතුයි මොකද කරන්න මයි ප්‍රේමකෝන් බය වුණානේ ඔව් මෛත්‍රී කළ යුතුයි එහෙනම් වෛරයෙන් වෛරේ නොසංසිතේ ඉතින් මේ විපාක වාරේනවා මේ ભેදකර නිසා මල්ලිව මේ ඥාති පිරිසෙන් බුදුරජාණන් වහන්සේට උනේ මොකද්ද අර කියන ඉල්ලීම් පහ කරා එතන ඉඳන් නිර්මාංශ පස්සට ආවනේ ඔව් නිර්මාංශ යුතුයි කිව්වා ඒ පාකව භාග්‍යතුන් අසෝ ඒක ඉතින් දැඩිව පණවන්න බෑ කැමැති කෙනෙක් කරයි අකමැති කෙනෙක් නොකරයිදී ඒක ප්‍රශ්නයක් නෑ ඉතින් ඒ අනුවම නවක භික්ෂුන් 500ක් බේද කරගෙන මෙයා යනවා ගයා තීර්ථයට. පසුව ඉතින් සරියොත් ස්වාමීන් වහන්සේ ගිහිල්ලා වඩම්මගෙන එනවා මේ කට්ටියව. කෝකාලික කටමෝරක 36 දෙව්දත් දරුන් විතර තනි වෙනවා. කෝකාලික කටමෝරක 36ත් මැරිලා යනවා අපාය නිරේට. දෙව්දත් දරුන් වහන්සේ අන්තිම කාලේ තමයි එකගෙන එන්නේ බුදුරජාණන් වහන්සේ බලන්න ඕනේ කියලා. තීරුම් අරගෙන. එනකොට එන්න බෑ. එන්න බෑ. ඒ තරම් පව් කරලා තියෙනවා. ළඟට එනකොට කෝ භාග්‍යවතුන් මාව දකින්න ලැබෙන්නේ නෑ කියලා ආනන්ද සයන්ස් සර මතක් කළා. ඉතින් අර මූණ පොඩ්ඩ හොද ගන්න ඕනේ කියලා තමයි දේවරම් මෙහෙර පොකුණට බැස්සේ. එතෙන්දීම ගිනි දැල්ලවිල්ල අවීචි මහනිරේට ගියා. ඇදගෙනම ගියා. ඉතින් එහෙනම් මේ වෛර කිරීමේ ආදීනව තමයි අපි දකින්න තෝරන. එකමව කුසුපන් මෙම මම පෙර දන හේතු නිසා සහෝදරයා බේද කරගත්තනේ තරහ කරගත්තා ඉතින් විපාකයෙන් තමයි මේක වුනේ ගල් පෙරළුවේ ඇයි කියලා මේ කියන්නේ
දෙවිදුත්තරුන් වහන්සේ ගලක් පෙරළුවා. දැන් පොඩි ළමයි වෙලා කරන පව් අපි හිතන්නේ විපාක දෙයි කියලා. දැන් මේ කතාවෙන් පේන පොඩි කාලේ කරත් විපාක ලැබෙනවා. චූටි ළමයි පොඩි ළමයි සෙල්ලම් කරන වයසේ කියමුකෝ. එයා අර ගල් වලින් සෙල්ලම් කරගෙන ගල් කැට වලින් ගහන්නේ නිකන්. පසේ බුදු කෙනෙක් වැඩම කරලා තියෙනවා ඔතනින්. මේ මුඩු මහණ කොහි යන්නේ දැයි ගලකින් ගහලා තියෙනවා. වචනෙටත් වඩා ගහව පාර තමයි බලවත්. මුඩු මහණ කියන එක තමයි ගොඩක් කියලා තියෙන්නේ මේ කාලේ. මුඩු කියන්නේ ඇත්තටම හිස මුඩු කරපු නිසා. නමුත් ඊටත් වඩා වරපතල උනේ පිටිපතුලේ තමයි ගල වැදිලා තියෙන්නේ. මෙන්න මෙතන. පිටිපතුල කියන්නේ ඒකට කකුලේ. ලේ ඇවිල්ලා තියෙනවා තුවාල වෙලා. ඒ පසේ බුදු කෙනෙක්ට නිගහලා තියෙන ගල්පාර. ඉතින් මොකෝ වෙලා තියෙන්නේ? වර්ෂ දහස් ගණන් අපාය දුක් විඳලා. ඒ කියන්නේ ඒක විස්තර කරන්නේ නැහැ. කොච්චර කල්ද කියලා. අන්තිම වශයෙන් කියන ලෞතුරා බුදු වුණු කල්හිත් ගලක් පෙරලලා මොකද උනේ ගලට? ගලක් මත වෙලා පිළිගත්තා. අර දෙකකට හැප්පිලා ගල් පතුරක් ඇවිත් තමයි සිරිපතුලේ වැදුනේ. සමහර මෝඩ මිනිස්සු අහනවා ඇයි ඔච්චර ලෝතුරා බුදු වෙලා හිටියනම් මේක පෙරලන බව දන්නේ නැද්ද? يعني කර්ම විශ්ය ගැන තියෙන දැනුමණියෝගෙන් පේන්නේ මේ කියන හමුදු සමහර හාමුදුරුන්ගේ කර්මය වනායි බුදු කෙනෙක්ටවත් වෙනස් කරන්න බෑ. ඒක මේ සර්වඥතා ඥාන දෝෂය යන්නේ දන්නවා. දැනගත්තත් කරන්න දෙයක් නෑ. එහෙනම් දන්නේ නැත්නම් මුගලන්සන්නේ කී පාරක් දැක්කද? Tamanට ගහන්න නබව. දෙපාරක් බේරලා ගියා. විපාක දෙන්න ඕන. එහෙනම් අපි එකට මොන දෙන්න? ඉතින් බුදුරජාමහාසේ කර්මයක් තමයි මේ විපාක දුන්නේ. ඒක නවත්තන්න බෑ. ඇවිල්ලා අර ගල්පතුර වැදිලා පයලේ සෙල වුණා. එළියට ආවේ නෑ. කැටි ගැහුවා. ඒක තමයි ඒකට හේතුව. ඊළඟ නාලාගිරියතාවේ අය කියලා කියනවා. ඒකට හේතුව කලින් ඇද්ගෝවෙක් කියලා ඉන්නකොට බෝසතාණන් වහන්සේ ඇතුපිර නැගලා යනකොට පසේ බුදු කෙනෙක් දැකලා ආන්න දුෂ්ට හිතින් ඇතාව පැන්නෙව්ව පාකාගේ පස්සෙන්. පස්සේ බුදුරජාණන්සේගේ පස්සෙන් පැන්නෙව්වා. ඒකෙන් දුකෙන් දුක් විඳා අපාය ගියා වරින් වර. අජාසත් රජතුමාගේ උදව්වෙන් නාලාගිරි අතට රාකල 16ක් පොවලා තමයි වීතියට එවලා තියෙන්නේ. පස්සේ අර එක ළමේ අම්ම කෙනෙක් පැත්තට දුවනකොට නේද? උඹ මෙහෙට එව්වේ මේ ළමයා නිසා නේ මා වෙත වරෙන් කියලා ගෙන්න ගන්නවා. එනකොට මුළු ලෝකෙටම පතුරන මෛත්‍රී ඇතු කෙරේ පතුරනවා. ඇතු දන නමනවානේ. දන නමනවා. ඊපස්සේ ශ්‍රී හස්තයේ හිසට තියලා ආශිර්වාදෙකුත් කළා මා නාග කුංජර කියලා ගාතාව කියලා. ප්‍රාණඝාත කරන්න එපා කියලා පොරොන්දු කළා නේද? පන්සිලුත් දෙනවනේ. පන්සිල් දීලා ඒ දමණය සතුටු වෙච්ච මිනිස්සු රෙදි නේද? රෙදි කරකවල ඒවා පූජා කරලා තියෙනවා, මල් දාලා තියෙනවා. ඊපස්සේ ධනය පවා අවබරණ ගලවල ඇතු වැහෙන්න දාලා තියෙනවා නේ. ඒකෙන් කියන ධනපාලහස්තියයි කියන්නේ මෙයාටමයි. ධනෙ ලැබුණු නිසා. තේරුණා නේද? පසේ බුදුරජාමහාසේ පස්සේ ඇතාව පැන්නුව නිසා තමයි බුදුරජාමහාසේ ඉදිරියට නාලාගිරි ඇතු ආවේ. ඒකේ විපතක් උනේ නම් නැහැ. නමුත් එහෙම හරි ආවේ මොකද කියලා මේ කිව්වේ. නඩ ගෙඩිය පලන්න ඕන. මොන ගෙඩියද? අර ගල්පතුර වැදිලා ලේ කැටි ගහච්ච තැන ලේ ඉවත් කරන්න ඕනනේ. ආන්න එක කරේ කවුද? ජීවක වෛද්‍යවරයා. ඒකට හේතුව තමයි පෙර රජ කෙනෙක් වෙලා මිනිස්සයන්ව කඩු වලින් කපලා තියෙනවා. කඩු වලින් නිකන් කපාගෙන ගිහින් තියෙනවා. නිකරු විපාකේ ආවන්නාව හැටි පේනවනේ. කඩුවෙන් ගැපුවේ දැන් මොකද වුනේ? සතකින් පොඩ්ඩක් පලන්න වුණා බුදුකය. දේවදත්තරුන්ට උනේ අනන්තරිය කර්මයක්. ලේසලවීමෙන්, ලේ ඉවත් කිරීමෙන් ජීවකවයිතුමා කරගත්තේ කුසල කර්මය. මෛත්‍රීසිතින්නේ කරේ. කොහොමවත් බුදුරජාමහන්සේගේ කය සිදුරු කරන්න කාටවත් බෑ ද්වේෂයෙන්. සිදුරු උන්නේ හානි කරන්න බෑ. සිදුරු කළේ මොන සිතින්ද? මෛත්‍රී සිතින්. අරදිනෝ හිසේ ආබාධය සීර්ෂ වේදනාව. අන්නාරි එක පාසකම දන්නවනේ. ඒ කියන්නේ මාළුප අල්ලනවනේ කේවට්ට කුලීපදිලා. උඩ පැනලා hina වුණා. මාළු ගොඩාක් අල්ලයි අපේ ඥාති කියලා උඩ පැනලා hina වුණා. සතුටු වුණා. ඒ සතුටු විපාකයෙන් තමයි හිසේ කැක්කුම අටගත්තේ. ඒ කුලේ හිටපු අනිත් අය තමයි සාක්‍ය කුලීපදිලා තියෙන්නේ. ඒකයි විදුඩබ කුමාරයා අතින් මේ හැමම සමූල ඝාතනය වුණා කියලා කියන්නේ. හරි. මේකකට සාදු කියන්නේ පොන්දේ. වැරදිලාවත්. කියන්නේ සාදු කියන්න බැරි ඒවා. මේ කියා දෙන්නේ මේ කර්මවල බලවත්කම කියන්නට.
යව කාදනය කියන්නේ යව වනදන්නුනා මාස තුනක් හේතුව කියනවානේ වේරංජාව බමුණා ආරාධනා කරලා ගියා මාරාවේසෙ වුණා අමතකුණා ඒකට හේතු මාරයටවත් ආවේශ වෙන්නේ නැහැ විපාක නැත්තම් එනම් හැමෝටම ආවේශ වෙන්නේ නැහැ හැම වෙන්නේ නැහැ විපාකේ ආපු දැනදී මාරයට ඉඩ ලැබුණා දැන් විපාකයක් දෙන්න තියෙනවානේ ඒකයි ඒක උනේ දැන් මෙයාට අමතක වුණා බුදුරජාණන් වහන්සේට 500ක් ස්වාමීන් වහන්සේට මම ආරාධනාවක් කළයි කියලා දාන්න නැති වුණා ඊට පස්සේ අර ආපු වෙලෙන්ද ටික යව ටික ටික ස්වාමීන් වහන්සේලා පාත්‍රවලට පූජි කළා අඹරලා නේද ඒවත් කොටලා අඹරලා තමයි වළඳලා තියෙන්නේ ඉතින් නමුත් යව වැළඳුවත් බුදුරජාණන් වහන්සේට රූස්ක දේවල් වළඳන්න වෙලා නැහැ උන්වහන්සේ වළඳලා තියෙන්නේ දෙවියන්ගේ දිව්‍ය ඕජාව යෙදු යව හරි නේද එනවා යව වළඳන්නුනේ හේතුව බලන්න ඕනේ මොකද්ද මේක ස්වාමීන් වහන්සේ කෙනේ පුස්ස බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙට ප්‍රණීත ප්‍රණීත භෝජන වළඳනව දැකලා මේ මිනිස්සයා මොකද කියලා තියෙන්නේ මුඩු මහණ යව කාපිය එල්හාලේපත් අනුභව නොකරව එල්හාලේපත් වළඳන්න එපා ඔබ වහන්සේ යව කණ්ඩ කිවලු අන්න ඒක එක වචනේ ඇති වචනේ විතරයි දැන් පේනවනේ විපාක අවුරුදු ලක්ෂ ගණන් විපාක දීලා අන්තිමට යව කන්නත් වළඳන්න වුණා පොඩි දේවල් නේ හිතන්නේ පොඩි කියලා පේනවා පුස්ස බුදුන්ගේ සමයේ බුද්ධ වචනේ නිරත් ශ්‍රාවකයන්ට මම අපහාස කළේ මෙසේ යව කව සල් සහල්පත් නොවලඳව යනුවෙන් ඒ කර්ම විපාක වශයෙන් තුන් මාසක් යව වළඳන ලදී වේරංජ වැසි බ්‍රාහ්මණය ගැරවීම එකල වස් සමාදන් උයෙමි කියලා ඔන්න දේශනාව බුද්ධ වචනේම තියෙනවා මේ බුද්ධ වචනේ තියෙන දේ තමයි මම තේරුම කියන්නේ ඔබට පිටි දුක්ඛම් ඒ මොකද්ද පිටේ අමාරු පිටේ ගැක්කු අන්න මල්ලව පොර කතාව නේද එතන මෙයා ජව සම්පන්නයි ගෘහපති කුලේ ඉපදුනා මිටි බිහිරි මිටි එක්කෙනෙක් මිටි බිහිරි එක මල්ලවපුර සූරේ කැම ඉන්දියාවේ රාජධානියක් පාසා පොර බදාගෙන එනවා දැන් ඔක්කොම පෙරලාගෙන එනවා කප් ගහගෙන එනවා දැන් මෙයා ඉන්න ගමඩත් වෙලා මේ ඉන්න මිනිස්සුම පෙරලාගෙන මෙයා දිනලා යන්න හැදුවා උඩ මකට පැනලා ගුවා මෙයා ගුවා අපේ ගමඩේ එළ එහෙම යන්න දෙන්න බෑ වර මාත් එක්ක පොර බදන්න කියලා කතා කළා ඒ අරයත් වහසි බස් කියාරි දුවගෙන ආවා දෙන්නම අද්ද එකතු කරලා පොර බදන්න පටන් ගත්තා අර මිනිස්සය උස්සලා පොළොවේ ගැහුවා කවුද අර මිටි මිනිස්සය බෝසන්න කොන්ද කැඩුනා කොන්ද වැට බෙලි කැඩුනා කැඩුනට පස්සේ මිනිස්සු ඉතින් ඔල්වර සඳිනවනේ සාමාන්‍ය නේද රෙස්ලිං වගේ බලනකොට කට්ටිය දන්නවා ඇතිනේ බලන කට්ටිය පොළේ ගහපුවම අපිට හරි සතුටුයි අරුව පොළේ ගැහුවා ඒ බලන් ඉඳලා අනුමෝදගෙන පොළේ ගහන එක දැන් බෙරුණ පොළේ ගහවගෙන ආනේ මොකද උනේ කොන්දේ අමාරුව හැබැයි ඕම බේරුණේ කොහමද ආයේ කොන්ද හැදුවලු ආයේ මේ වගේ වැඩ කරන්න එපා යන්න පාඩු ඉන්නේ කියලා අවවාද දීලා කොන්දත් හදලා තමයි යවලා තියෙන්නේ අත ගහ. ඒ අත ගෑවට නෑ ගහලා ඉවරනේ. ඒ ගහපු එකේ විපාකේ තමයි මේ. මොකද්ද උනේ? හිස්සෙව කොන්දේ ගැක්කුම ආවා. ඒ කියන්නේ එක දිගට ධර්ම දේශනා කරන සමහර විට භාග්‍යතුන් වහන්සේ කියනවා සාරේ පුත්‍රය මගේ පිට ගිලන් වුණා බණ කියන්නේ. ඒක සූත්‍රෙත් තියෙන්නේ. ආනසයන්සට පවරනවා නේද? බුදුනවී සිටි කල්ලි මල්ල පුත්‍රයෙකු තැළුවෙමි මේ තැළුවෙමි මේ වචනේ තියෙන බුද්ධ වචනේම තියෙන ඒ කර්ම විපාක බලයෙන් පිටේ දුකක් මට ඇති විය මේ තමයි අටුවා දැන් මේ පෙළ පොතේ තියෙන වචනේ තමයි මේ කිව්වේ පොඩ්ඩයි නේ ගාතාව අන්තිමේ අතිසාරේ මොන අතිසාරේ ලේ අතිසාරේ ඒකට අපි නමක් දෙනවා ලෝහිත පාක වේද මහත්තයෙක් කියලා සිටු පුත්‍රයට වැරදි බෙහෙතක් දීලා ලේ බඩගින් තියෙන. ඒ විපාකයෙන් තමයි ලේ පාචනය ඇති වෙලා අවසාන මොහොතේ පවා භාග්‍යතුන් වහන්සේට ලේ අතිසාරය ඇති වුණා. දවස පුරාම තිබුණා. අන්තිම දවසේ කියන්නේ භාග්‍යතුන් වහන්සේ ඔක්කොම අත්හැරියානේ. එරිදි බලපානක අත්හැරියා. සමාපත්තිය අත්හැරියා මාස තුනේම. ඒ නිසා බලවත්ම නැගී සිට ආබාධය තමයි අවසාන වශයෙන් පිරිනිවන් පාන්න හේතු වුණ දෙය තම මොකද්ද? ලෝහිත පක්ඛන්දිකා. ලේ අතිසාරයමයි. දැන් පේනවනේ විපාක ටික නේද? නේකයි. ඔය තරමට මේ විපාක දුන්නා. එහෙමනම් මේ කියපු කාරණාවලිය අපිට භාග්‍යතුන් වහන්සේ ගැන ඇති කරගන්න තියෙන සද්දා වෙන මොකුත් නෙවෙයි. ඇයි? මේ ලෝකේ ගොඩක් අය Tamanට වැරදිච්ච තැන් හංගනෝනේ. දැන් චරිත කතාවක් අහන්න ගියොත් එහෙම විශේෂයෙන් අපි කියොත් ගෑනු ළමයෙක්ගේ චරිතයක් ගැන අහන්න ගියොත් බඳින්න කලින්
මොනවයි හංගන්නේ? අයියලත් එක්ක ඇවිදපු ඔක්කොම හංගනවා. කියන්නේ අතකින්වත් අල්ලලා නැහැ කියලා කියන්නේ. අතකින්වත් අල්ලලා නැහැ. මැස්සෙක්වත් වහලා නැහැ. කතන්දරේ යන්නේම අන්තිමට ගමේ ගිහිල්ලා බලනකොට අල්ලපු නැති එකෙක් නැහැ. මොකද අතින් අල්ලපොන්ද වෙන මොකද? එහෙම තමයි චරිතාපදාන සාමාන්‍ය ලෝකය පවසන්නේ. හැබැයි ලෞතුරා බුදුරජාණන් වහන්සේ තමන් අහසට වැරදිච්ච තැන් පවා මහා කරුණාවෙන් අපිට මේක සාමාන්‍ය පෘථජන ලෝකේ බලාපොරොත්තු වෙන්න බෑ. කාගෙන්වත් ගිහින් අහන්න එපා ඔබේ චරිතය කෙසේද? ඉතා පිරිසුදුයි. තුන් කුළුඳු. හැබැයි ඒක අහන්න ඕන කොහෙන්ද? ගමෙන් නේ. දැන් මහත් පිරිමියා දන්න කොහොමද අහන්න ඕන කියලා. ගමෙන් ඇහුවනම් පැත්ත පලාත එන්නේ එන්නේ නැහැ. හරි. එහෙනම් සාදු කියන්නේ ඒකටත් කාටද චරිත කතාවට? එතන ඒ උපාස කම්මල ගැන විතරක් නෙමෙයි මං කියන්නේ. ඕනම කෙනෙක් කැමති නැහැ තමන්ගේ දොස් තව කෙනෙක් දැනගන්න. දෙන්න දෙන්න. මට තියෙනවා. හොඳයි එහෙමනම් අපි සතුටු වෙමුද? මොකද සතුටු වෙන්න කාරණේ අපේ භාග්‍යතුන් වහන්සේගේ අවංක භාවය සහ ඒ බුදු නුවණේ ප්‍රතිහාරය. දැන් මේ සියල්ලම දුටු වෙමුණ ඥාණය. පෙර ජීවිත දැකීමේ ඥාණය. දැකලා අපිට හේසේ නොවේවා කියන ප්‍රාර්ථනාවෙන් තමයි මේවා කියලා තියෙන්නේ. චූටි කාලේ කරයි කියලා, දන්නේතෝ කරයි කියලා, බැන්නයි කියලා, අපහාස කළා, බොරු චෝදනා කරයි කියලා ඒවායේ ගැළවීමක් නැහැ. මෙතන පරිස්සම් වෙන්න තියෙන්නේ ශ්‍රමණයන් වහන්සේලා ඇසුරු කරද්දී, ස්වාමීන් වහන්සේලා ගැන කතා බහ කරද්දී තාම පරිස්සමින් ද අපි කතා බහ කරන්න ඕනේ. මේක මම හැමදාම කියන දෙයක් ඔබට. මොකද ඒ කියන්නේ තර අපිට බණී කියලා බයට නෙවෙයි. කාට හරි බැනලා ඔබ පව් කරගන්නවා අන්තිමට විපාක විඳින්න වෙන්නේ අර විදියට. කවුද? චින්චි මානවිකාවයි සුන්දරි චෝදනා කළා. එහෙනම් මේ අයටත් මේ කර්ම විපාක රැස් කරගන්න රැස් වලින් මිදිලා අකුසල විපාක රැස් කරගන්න නැතුව, කර්ම රැස් කරගන්න නැතුව සසර දුකින් මිදෙන්න අපිට මේ බුද්ධාපදානය ශ්‍රවණය කිරීමේ කුසලයම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.